ලංකාවේ අපනයනය සම්බන්ධ සහ නිකුත් වෘත්තීය පාඨමාල සඳහා ව්‍යාපාරිකරි ප්‍රවීණ සමාගම සිටි තමා යන්නේ. ඇත්තටම මෙම ආයතනය සලකා බැලුවොත් මැලේසියාව සහ දේශීය විද්‍යාල සහ සම්බන්ධව පාඨමාලාවන් සකස් සඳහා අනුබද්ධ වීම යන ආයතනය. එක්ස්පෝර්ට් මැනේජ්මන්ට් සම්බන්ධව සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට ඔගොල්ලොන්ට මේ හඳුනා දීල පාඨමාලාව තමයි වැදගත් පාඨමාලාවක්. එය සහතික පත්‍ර පාඨමාලාවක් විදිහටම අපි හඳුනා දීලා තියෙන්නේ. ඇත්තටම මෙම ආයතනයෙන් මේ හඳුන්වා දුන් පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධ කාර්යස්ථාන ඇකඩමික් ඩිවිෂන් හෙඩ් විදිහට කටයුතු කරන්නේ සනත් බණ්ඩාර කියලා. ඔහු තමා මේ දේශම් මේ සාධිපත් බාරණය ප්‍රධාන දේශක විදිහට කටයුතු කරනවා. ඊට අමතරව තවත් දේශක මඩුල්ලක් විසින් මේ පාඨමාලාවට අදාළව අනෙකුත් සමගාමී කරුණු ඉදිරිපත් කරනවා. එදී අපනයන වෙනද කළ අපනය ක්‍රමවේදය පිළිවෙලකරණය අලෙවිකරණය සහ සහතිකරණ යනාදී විවිධ වූ ඔබ වෙනුවෙන් ලබා දෙන්නා වූ දැනුම් සම්භාරයේ මේ මාස තුනක පාඨමාලාව තුළ ඇත්තරම ප්‍රවීණ දේශක මනුල්ලක් විසින් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. එහිදී අපි මම ඔබට ඉස්සලා කිව්වා වාගේ අපේ අකඩමික් ඩිවිෂන් හෙඩ් විදිහට කටයුතු කරන්නේ සනත් බණ්ඩාර හේරත්. ඔහු තමා මේ පාඨමාලාවේ උපනයන සම්බන්ධව පාඨමාලාවේ ප්‍රධාන දේශකයා විදිහට මම ඉස්සලා කිව්වා කටයුතු කරන්නේ. ඔහු ගැන සඳහන් කරනවා නම් ඇත්තටම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන උපාධිධාරී, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කල්මනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී, ඒ වගේම ශ්‍රී ලංකා වයු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලක පශ්චාත් උපාධි. ඉතින් ඔහුගේ අධ්‍යාපන සුසුකාන්ට අමතර ඔහු ඇත්තටම අපනයන ක්ෂේත්‍රයේ සම්බන්ධව සලකා බැලීමේදී ඔහු අපනයන ක්ෂේත්‍රයේ උපදේශන සම්බන්ධව වසර 12ක පළපුරුද්දකින් දක්ෂ පුද්ගලෙක්. ඉතින් ඔහු ඇත්තටම ඉන්දියාව, චීනය සහ වැනි රටවල අපනයන සම්බන්ධව විශේෂ පුහුණු පාඨමාලාව හදාරලා ලංකාවේ විවිධ රාජ්‍ය ආයතන සමග අනුබද්ධ වී පුහුණු පාඨමාලාව සඳහා සම්බන්ධ වෙලා ලංකා පුරා ව්‍යවසායකින් ඔහුගේ උපදේශන යටතේ මේ වන විට 10,000කට වඩා වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඔබ දන්න ඇති, තවදුරටත් ඔබ බැලුවොත් ඔහු පාත්ව ස්පෝට් කියන YouTube චැනලය ඔහුගේ ප්‍රධාන බැලුවොත් ඔබට තේරෙයි. ඉතින් ඔහු එවැනි දක්ෂතා පිළිපදින මේ පාඨමාලාව අද දවසේදී හඳුන්වා දෙමින් ඔහු දැන් ඔබ වෙත අද අතරම මේ ප්‍රී සෙමිනා නැත්නම් ටීචර්ස් එකේදී මේ පාඨමාලාවේ ඇති වැදගත්කම සහ ඔබට දැනෙන ලැබෙන ප්‍රතිලාභ මොනවාද, ඔබ අද අවසානයේ හිමි වෙන්නේ මොනවාද අන්න යනාදී වශයෙන් ඔහු හඳුන්වා දෙයි. ඉතින් එහෙනම් අපි කල් වේලා නොයව මම ඔහුට ආරාධනා කරනවා මෙම පාඨමාලාව ඔබ වෙනින් ඉතාම සාර්ථකව ලබා දෙන ලෙස. ස්තුතියි. බොහොමත්ම ස්තුති මිස්ටර් පුෂ්පකුමාර. ඇතරම සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගුඩ් ඉවනින්, සුබ සන්ධ්‍යාවක්. ඉතින් පුෂ්පකුමාර මහත්මයා කිව්වා වගේ අපි PTE consultants and education පුද්ගලික සමාගමේ ව්‍යවසායකයන් නව අපනයන ව්‍යවසායකයන් බිහි කරන්න තමයි මෙවැනි වැඩසටහනක් ඇතරම සංවිධානය කරලා තියෙන්නේ. මම පොඩ්ඩක් මේ එක වීඩියෝ එක මියුට් කරනවා, මොකද ඒතර සිග්නල් වල ස්ට්‍රෙන්ත් එක ප්‍රශ්නයක් නිසා. රයිට්. ඉතින් අපි ඇතර මේ වැඩසටහන PTE consultants and education ආයතනයේ මම මිස්ටර් පුෂ්පකුමාර කිව්වා වගේ academic division එකේ head විදියට කටයුතු කරන්නේ. නමුත් මම මේ වැඩසටහනට සම්බන්ධ වුණාට
මේ සියලුම දේශන කරන්නේ මම විසින් නෙමෙයි. මම දේශන කිහිපයක් විතරයි කට විතරයි සම්බන්ධ වෙන්නේ. අතරම අපි අපනයන ශ්‍රේෂ්ඨය ගැන කතා කරොත් මම 2012 වර්ෂයේ ඉඳලා මේ දක්වා අවුරුදු 12ක් තිස්සේ ව්‍යවසායකයොත් එක්ක කතා කරද්දී, ඒ වගේම ව්‍යවසායකයන් පුහුණු කරද්දී ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න මේ සියල්ල අත්දැකීම් දැකලා තමයි මේ වැඩසටහනට අවශ්‍ය දැනුම එකතු කරලා තියෙන්නේ. ඊට අමතරව අපේ වැඩසටහන ගැන කතා කරොත් වැඩසටහනේ මට අමතරව තවත් දේශකවරුන් 7 දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ආචාර්ය උපාධිධාරීන් PhD හෝල්ඩර්ස්ලා, ඒ වගේම වරලත් ගණකාධිකාරීවරුන්, විශේෂ ඒ වගේම සමහර ආයතනවල ඉන්න ප්‍රධාන මේ ගණකාධිකාරීවරුන්, ඒ වගේම කළමනාකරණය සහ අලෙවිකරණය සම්බන්ධයෙන් මෙරට පිළිගත් ඉතාම ප්‍රමුඛ පෙළේ ඉන්න පුද්ගලයන් රැසක් මේ වැඩසටහනේ දේශකවරුන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි අපනයන ශේෂ්ත්‍රයේ අපි ගොඩක් දෙනෙක් දැකලා තිනවා. ගොඩක් වෙලාවට මේ එක්ස්පෝර්ට් කියපු ගමන් ගොඩාක් කෝසස් එහෙම නැත්නම් වැඩසටහන් කරන්නේ, පාඨමාලා කරන්නේ මේ අපනයන ක්‍රියාපටිපාටිය ගැන. නමුත් අපනයන ක්‍රියාපටිපාටිය වගේ අපනයන ක්‍රියාපටිපාටියට එහා ගියපු දවස් 21ක, ඒ වගේම තව දවස් 3ක පුහුණු අපි ඇසයින්මන්ට් එකක් දෙන ඕගොල්ලන් ගෲප් වර්ක් එකක් විතර අවසානේ, ඒ ගෲප් වර්ක් එකක් ඉවරුනම මාස 3ක සම්පූර්ණයෙන් පාඨමාලාවක්. නමුත් මේක ගොඩක් ආයතන මම දැකලා තියෙනවා මේ මාස 3ක පාඨමාලාවක් නැත්නම් මාසික පාඨමාලාවක් කිව්වොත් එක දවසයි කරන්නේ. නමුත් අපි සෙනසුරාදා ඉරිදා දවස් 2ම අපිට මැනේජ්මන්ට් එකෙන් මේ ආයතනයේ දැනුම් දීලා තියෙනවා මේ වැඩසටහන පවත්වන්න සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙකේ. හැබැයි ඔබට යම්කිසි අයුරකින් මේකට සම්බන්ධ වෙන්න බැරිනොත් ඔබට පිටිපස්සෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ පේන්නේ මේ පාත් එක්ස්පෝර්ට් PT consultants and education ආයතනයේ නිල වෙබ් අඩවිය. මේ වෙබ් අඩවිය ඔබට පේනවා ඇති. මෙතන තියෙනවා මේ LMS කියලා බටන් එකක් තියෙනවා. මේ LMS බටන් එක ඔය මේ ආයතනයට සම්බන්ධ වෙන සියලුම දෙනාට LMS එකේ පාස්වර්ඩ් එකක් ලැබෙනවා. එතකොට යම් කිසි අයුරකින් ඔබට ලෙච් එකකට එන්න බැරි වුණොත්, යම් දවසක Zoom එකෙන් තමයි මේ වැඩසටහන කරන්නේ, යම් කිසි අයුරකින් මේ වැඩසටහන සම්බන්ධ වෙන්න බැරිනොත් ඔබට LMS එකට ලොග් වෙලා ඊට කලින් දවසේ මොනවද කරේ, මොනවද කතා කරේ, ප්‍රශ්න මොනවද, ඒ න්‍යායද ඒවා මොනවද කියලා දැනගන්න පුළුවන්. වගේ මේ එකපාරක් අහපු එකක් ඔයාලට මේ කෝස් එක ඉවර වෙනකම්ම අහන්න පුළුවන්. මේ LMS එකට ලොග් වෙලා LMS එකට සියලුම අපි උගන්නන සියලුම දේශකවරුන්ගේ වීඩියෝ මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඇත්තටම මම පළවෙනියටම කතා කරන්නම් අද, ඇත්තටම අපි මේ කාලය තුලදී අපනයනය කරන්න කලින් අපි මොනවද කරන්න ඕනි කියන එක ගැන පොඩි ප්‍රසන්ටේෂන් එකක් මම හිතුවා කරන්න. ඉතින් අපි ඒ ප්‍රසන්ටේෂන් එකට යමු. ඒ ප්‍රසන්ටේෂන් එක ගැන කතා කරොත් ඉතින් එහි මම විශේෂයෙන් සඳහන් කරන්නේ කොහොමද අපි විශේෂයෙන් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ අපනයන වෙළඳපොළට ප්‍රවිෂ්ට වෙද්දි, අපනයන වෙළඳපොළට ප්‍රවිෂ්ට වෙද්දි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මේක. මේ ලංකාව විදිහට මේ ලෝකෙ දිහා බලනවා, ලංකාව විදිහට ලෝකෙ දිහා බලනවා. ඉතින් ඇත්තට මම මුලින් කිව්වා වගේ අවුරුදු 12ක් තිස්සේ ඔබ දැකලා ඇති මගේ රූපවාහිනී වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන් සහ විවිධ මාධ්‍ය Facebook, YouTube වරා මම වීඩියෝ රැසක් කරලා තිනවා. හැබැයි ඒ ඔක්කොම මම ඒ දැනුම ඕගොල්ලන්ට ලබා දෙන්න උත්සාහ කරේ නව අපනයනකරුවන් බිහි කරන්න ජාතියට. හැබැයි විවිධ ප්‍රශ්න අපි දැක්කා වසර 12ක් වගේ කාලයක් ඇතුළත. මොකද සමහර ශේෂ්ඨවල තියෙන විවිධ ගැටලු ප්‍රශ්න ඒ ශේෂ්ඨයට මෙන්න එක්ස්පර්ට්ලා ගෙනල්ලා ඕගොල්ලන්ට කතා කරන්න හම්බුණොත්, අපි උදාහරණයක් වශයෙන් රක්ෂණය ගමු. අපනයන රක්ෂණය ගැන කතා කරොත් අපනයන රක්ෂණයේ පවතින ප්‍රශ්න මොනවද, ඔයා කොහොමද එක්ස්පෝර්ට් එකට අදාළ ඉන්සුරන්ස් එකක් දාගන්නේ. එතකොට මේ මරයින් ඉන්සුරන්ස් එහෙම නැත්නම් අපනයන එක්ස්පෝර්ට් ඉන්සුරන්ස් ගැන ලංකාවේ ඉන්න එක්ස්පර්ට්ම කෙනා ගෙනල්ලා ඔයාට ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාට ලැබෙන දැනුම වැඩි. ඒ වගේම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ජාත්‍යන්තරෝ ඔයාගේ මොන හරි ප්‍රොඩක්ට් එකක් ලෝකෙ ප්‍රමෝට් කරන්න උත්සාහ කරද්දි ඔයාගේ පැකින් සහ ලේබලින් එක වැදගත් වෙනවා. එතන පැකින් ලේබලින් සම්බන්ධයෙන් මෙරට ඉන්න දක්ෂතම ඒ වගේම විශිෂ්ටතම දේශකවරයෙක් ගෙනල්ලා ඔයගලන්ට කතා කරන්න ලැබුණොත් ඔයගලන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් තියෙන ඉඩකඩ සාමාන්‍යයෙන් වැඩි, සාමාන්‍යයෙන් සියලුම විෂයන් කරන එක්කෙනෙකුට වඩා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තියෙනකොට ඒ ප්‍රොඩක්ට් එක ජාත්‍යන්තර වෙළඳපළේ අපි දන්නවා ගොඩක් වෙලාවට Facebook, YouTube වගේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා වැඩි අනිත් මීඩියා වලට වඩා. එතකොට ඒ වගේ අපේ ප්‍රොඩක්ට් එකක් ගත්තොත් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ඔයා ගාව තියෙන ප්‍රොඩක්ට් එක සෝෂල් මීඩියා හරහා කොහොමද, ඊ මාකටින් හරහා කොහොමද මේක ප්‍රමෝට් කරන්නේ. මෙන්න මේ වගේ සෑම ශේෂ්ත්‍රයකම ඉන්න එක්ස්පර්ට්ලා මට අමතරව තවත් 7 දෙනෙක්, ඒ කියන්නේ සමස්ත දේශක මණ්ඩල 8 දෙනෙක් ලංකාවේ ඉන්න ඒ ශේෂ්ත්‍රවන් වලින් විශිෂ්ටයන්. පිරිවැය ගත්තොත් පිරිවැය ගණකාධිකරණය
සම්බන්ධයෙන් මෙරට ආයතනයකින්න ප්‍රධාන පෙළේ ගණකාධිකාරීවරයෙක් තමයි ඔබට ඔයාගේ නිෂ්පාදනයේ කොහොමද කොස්ටින් එක කරන්න කියලා කියලා දෙන්නේ. මෙන්න මේ වගේ සියලුම දෙනා එකතු කරගෙන මේ එක එක ශේෂ්ඨවලින් එක්ස්පර්ට්ලා එකතු කරගෙන තමයි ඔයාට මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් අද මම ඔයාට හැකි උපරිමයෙන් අපි බලමු තියෙන කාලයත් එක්ක එක්ස්පෝර්ට් මාකට් එකට එන්ටර් වෙන්න කලින් ඇතුළත් වෙන්න කලින් ඔයා මොනවද කරන්න ඕනේ කියලා අපි ගොඩක් දෙනෙක් වරද්දාගත්ත තැනක් තමයි හැම වෙලෙම අපනයන ක්‍රියාපටිපාටිය ගැන තමයි හිතන්නේ. ඇත්තටම අපනයන ක්‍රියාපටිපාටිය කියලා කියන්නේ අපේ වැඩසටහන ගත්තොත් මේ වැඩසටහනෙන් 10න් පංගුවක් සමස්ත අපනයන ක්‍රියාපටිපාටිය ගැන ඔයාට අති පුළුල් දැවැන්ත අත්දැකීමක් වගේම දැනුමක් එනවා. හැබැයි මේ ඒ වගේ 10 ගුණයක් තව විෂයන් මේකට එකතු කරලා තියෙනවා ඒ ශේෂ්ඨවලදී. අවසානයේ මම සිලබස් එක පෙන්වන්නම් ඔයාලට. අපි හදලා තියෙන සිලබස් එක, ඒ සිලබස් එකේ අවසානයේ ඔයා මාස 3ක් ඉගෙන ගත්තට පස්සේ අන්තිම දවසේ අපිත් එක්ක වැඩ කරලා එකතු වෙලා සංවර්ධනය වෙච්ච එක්ස්පෝර්ට් කෙනෙක් එනවා ඔයත් එක්ක කතා කරන්න. එතකොට ඔයාට මේ අපනයනය ගැන එතකොට ඔයා ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. ඒ වගේ වෙලාවකදී මේ එක්ස්පෝර්ටත් එක්ක කතා කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න ගැටලු කතා කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් සෙක්ටර් එකේ කොහොමද එයා ජයග්‍රහණය කරේ, ඔයාට දැන් මේ තියරිය ඉගෙන ගත්තට පස්සේ ප්‍රැක්ටිකලිත් අපි ගොඩක් දේවල් කියලා දෙනවා, අසයින්මන්ට් කරනවා, අපි ගෲප් වර්ක් කරනවා. ඒ ඔක්කොම දේවල් කරාට පස්සේ ඔයාට විශාල දැනුමක් එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සෙත් ඔයාට මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරද්දී කොහොමද අපි මේක පාවිච්චි කරන්න කියලා අපි විසින් සංවර්ධනය කරපු, අපිත් එක්ක වැඩ කරලා දියුණු වෙච්ච අපනයන වෙළඳපොළට ගියපු අපනයන කරුවෙක් එක්ක අපි ඔයාලට කතා කරන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ වගේම ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් chat box එකට දාන්න. අපි ඒ සියලුම ප්‍රශ්න වලට උත්තර දෙනවා. right. අපි අද පළවෙනි වැඩසටහන වශයෙන් මම කල්පනා කරා how to develop international marketing strategies. එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාමට අපි සරලවම කියනවා නම් මේක නැතුව බෑ export කරන්න යන්න. අපි මුලින්ම කරන්න ඕනි මේ වැඩේ තමයි export කරන්න යන්න. පළවෙනිම දේ තමයි එක්ස්පෝර්ට් මාකට් එකට යන්න කලින් කරන්න ඕන දේ අපි ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය උපාය මාර්ගික සැල මේ උපාය මාර්ගික උපාය මාර්ගයක් එහෙම නැත්නම් මොන හරි මාකටින් ස්ට්‍රැටජි එකක් අපි සංවර්ධනය කරන්න ඕනේ. හරි සරලව කිව්වොත් එහෙම අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ලංකාවේ වෙළඳපොළ එහෙම නැත්නම් ලංකාවේ මාකට් එක දිහා බලලා ඒ මාකට් එක දිහා ඒ ලංකාවේ තියෙන මාකට් එක විදිහට හිතනවා ලෝකයේ වෙළඳපොළ. අපි ලංකාවේ සුපිරි වෙළඳසල් කීපයකට ගිහිල්ලා සමහර කට්ටිය මාත් එක්ක කතා කර සාමාන්‍යයෙන් මට වසරකට 1500ක් 2000ක් වගේ එක්ස්පෝර්ට් කරන්න හිතාගෙන එන කට්ටිය ඇවිල්ලා කතා කරනවා. ඒගොල්ලන් බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවා. ඉන්ඩිවිජුවල් අපි කන්සල්ටන්සි ලබා දීලා තියෙනවා සමහර පහුගේ වසරවල බලදී. එතකොට 10000ක් විතර දෙනෙකුට මම කන්සල්ටන්සි දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි කතා කරද්දී ඒ කට්ටියට නිසි අවබෝධයක් නැහැ. ඒ අපි 10000ක් විතර ආවට ඒකෙන් 200ක් විතර තමයි අපනයන කරුවන් බවට පත්වලා තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරලා අපේ උපදේශන සේවා මාර්ගෝපදේශනත් එක්ක එකතුලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඉන්ඩිවිජුවල් කන්සල්ටන්සි ගත්තට සමහර වෙලාවට මේ වගේ පාඨමාලාවකින් සමස්ත දැනුම එයාට ලැබිලා නැහැ. ඒක එකක්. දෙවැනි කාරණාව තමයි ගොඩාක් මංගාවට එන කට්ටිය සමහරලාට ඇත්තටම එක්ස්පෝර්ට් කරන්න හිතාගෙන නෙමෙයි මේ වගේ වැඩසටහන් වලට එන්නේ. නිකන් අර තොරතුරක් ගන්න තමයි හිතාගෙන ඒගොල්ලන් ගොඩක් වෙලාවට එන්නේ. ඇවිල්ලා එතනින් එහාට අතෑරලා දාන. නමුත් ඔබට නිසි පරිදි මේ පාඨමාලාව සම්පූර්ණ කරාට පස්සේ අපනයනය කරන්න ඔබට අවශ්‍ය ආසාව ඇති වෙනවා. හේතුව තමයි අපනයනය තුලින් ජයග්‍රහණ කරන විදිය සම්පූර්ණයෙන් කියලා දෙනවා. මාකට් එක ප්‍රමෝට් කරගන්න විදිය, බය කෙනෙක් හොයාගන්න විදිය, එක්ස්පෝර්ට් කරන විදිය ඔක්කොම කියලා දෙනවා. ඊට අමතරව අපිත් එක්ක වැඩ කරලා අපිත් එක්ක ඩෙවලොප් කරපු අපනයනකරුවෙක් ඔබට හඳුන්වා දෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි කටයුතු වෙන්නේ. එතකොට අපි පළවෙනියටම ඉස්සල්ලාම කරන්න ඕනේ ඇත්තටම අන්තර්ජාතික වෙළඳපළට අපි ඇතුළත් වෙන්න, ඒකට එන්ටර් වෙන්න කලින් අපි මාකටින් ස්ට්‍රැටජීස් අපි හදාගන්න ඕනේ, උපක්‍රම හදාගන්න ඕනේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ, එහෙම නැත්නම් අපි වගේ කට්ටිය, එහෙම නැත්නම් SMEලා, එක්ස්පෝර්ට් කෙනෙක් වුණත් මේක කතා කරද්දී ඇත්තටම බය වෙනවා. හැබැයි හරි සරලව මම කියලා දෙන්නම්. අද එක ටූල් එකක් මම කියලා දෙන්නේ. ඒ අප ඇත්තට මේ ප්‍රසන්ටේෂන් එක ස්ලයිඩ් එකයි මම කරන්නේ. මොකද ඒ තරම් විශාල ප්‍රසන්ටේෂන් එකක් ඔයා බලන්න කොහොමද අපි අපනයන වෙළඳපොළට එන්ටර් වෙද්දී මොකද්ද කරන්න ඕනි කියලා. පළවෙනිම දේ තමයි අපනයන වෙළඳපොළට එනකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනි දේ තමයි ඔයා පොඩි මාකට් රිසර්ච් එකක් කරන්න ඕනි.
අපේ අම්මෝ අපිට නම් ඔය වගේ දෙයක් කරන්න අමාරුයි කියලා හැඟීමක් එනවා. හැබැයි ඔයාට මම මේ කියලා දෙන විදිහ බලන්න, ඔයාට ඇත්තටම ඔයාගේ වෙළඳපළ හැංගිලා තිබ්බ තැන ඔයාට හොයාගන්න පුළුවන් මේ විදිහට. දැන් බලන්න අපි ඉස්සල්ලාම උපදෙස් දෙන්නේ පොඩි සමීක්ෂණයක් කරන්න කියලා, පර්යේෂණයක් කරන්න කියලා. හැබැයි මේ පර්යේෂණය කරනකොට අපි දැන් මාකට් රිසර්ච් එකක් කිව්වහම අපි විශ්වවිද්‍යාලවලදී පශ්චාත් උපාධිවලදී ඒ වගේ මේ පර්යේෂණ වාර්තා එළි දක්වන වැඩ කටයුතු කරනවා. නමුත් අපි ඒ වගේ දෙයක් නෙමෙයි කියන්නේ. ඉතා සරලව SME ලාට කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ මාකට් රිසර්ච් එකේ, මාකට් රිසර්ච් එකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම පළවෙනි දේ තමයි පොඩි සමීක්ෂණයක් කරනවා. ඒකේ මාකට් පොටෙන්ෂල් එක, මේක සිංහලෙන් කියනවා නම් ඇත්තටම ඔයාගේ භාණ්ඩයට වෙළඳපළ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නවා ඉස්සෙල්ලාම. ඔයා කරන්නේ ගම්මිරිස් වෙන්න පුළුවන්, ඔයා කරන්නේ සමහර වෙලාවට එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගාමන් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන මොනවා හරි විසිතුරු මසුන්, විසිතුරු මල් වර්ග වෙන්න පුළුවන්. ඔයා මේ හදන ප්‍රොඩක්ට් එකට ඇත්තටම මාකට් එක තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ පළවෙනි දේ. දෙවෙනි එක තමයි මේ මාකට් එකේ ඉන්න තරඟකරුව කවුද, ඒගොල්ලන් කොහොමද හැසිරෙන්නේ, අපි ඒකත් කියලා දෙනවා. මම අද දවසේ කියලා දෙනවා බලන්න, ඔයා මේ හිතනවට වඩා මේ ක්‍රමය කොයිතරම් ලේසිද, ඒ වගේම ඔයා නොදකපු පැත්ත බලන්න. තුන්වෙනි එක තමයි මේ මාකට් එකේ ඉන්න පාරිභෝගිකයෝ හැසිරෙන්නේ කොහොමද, ඒගොල්ලන් ගැන අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා තමයි අපි අපේ නිෂ්පාදනය වෙනස් කරගන්නවා ජාත්‍යන්තර වෙළඳපළට ඕන විදිහට. සරලවම කිව්වොත් අපි ඉස්සෙල්ලාම පොඩි අලෙවි කරන සමීක්ෂණයක් කරනවා. ඒක ඕනම එක්කෙනෙකුට කරන්න පුළුවන්. ඕ ලෙවල් කරපු එක්කෙනෙකුට උනත් මේක කරන්න පුළුවන්. මාකට් පොටෙන්ෂල් එක, එහෙම නැත්නම් ඔයාගේ භාණ්ඩයට ඇත්තටම වෙළඳපොළ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. දෙවැනි එක තමයි මේ හොයාගන්න වෙළඳපොළේ ඉන්න තරඟකරුවෝ කවුද, ඒගොල්ලන් කොයි විදිහටද හැසිරෙන්නේ, ඒ කට්ටිය මොනවද පාවිච්චි කරන්නේ, ඒගොල්ලන් එක්ක අපි තරඟ කරනවා නම් අපි මොනවද කරන්න ඕනි, අපේ නිෂ්පාදනය කොහොමද වෙනස් කරන්න ඕනි, ඒ වගේ දේවල් අපි කතා කරනවා. තුන්වෙනි එක තමයි ඒක ඉන්න පාරිභෝගිකයෝ කොහොමද හැසිරෙන්නේ, ඒගොල්ලන් කොහොමද මොනවාගේ දේවල් වලටද කැමති, මෙන්න මේවල් ගැන අපි අවධානය යොමු කරන්න. අපි බලමු පළවෙනි එක කොහොමද කරන්නේ. මාකට් රිසර්ච් එකේ පළවෙනි එක මාකට් පොටෙන්ෂල්. මම මේක ඔයාලා සෙෂන් එකේදී, කෝස් එකේදී තවත් දීර්ඝව කතා කරනවා. අපි බලමු. මම අද දවසේ එක ඇප් එකක් විතරක් කියලා දෙනවා. ඇත්තටම මේ ITC ආයතනය කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සෙන්ටර් ආයතනය. මේක තියෙන්නේ යුරෝපේ. ඉතින් යුරෝපා මහත් මේ යුරෝ EU රීජන් එක, එහෙම නැත්නම් යුරෝපියන් යුනියන් එක සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට, සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ ඇප් එක දීලා තියෙනවා. නමුත් අපි ඇමරි ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටකට ගියොත් මේ ITC එකේ ඇප් එකට මුදල් ගෙවන්න වෙනවා. මම මේකට යන විදිය සියල්ල ඔයාලට කියලා දෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ එක්ස්පෝර්ට් පොටෙන්ෂල් මැප් කියන එකට මම යන ලින්ක් ඔක්කොම ඔයාලට ලබා දෙනවා. ඒක ඉස්සරහා ක්ලාස් එකේදී අපි ලබලා දෙන්න. බලන්න අපිට පුළුවන් මේ හෝම් කියලා බටන් එකක් තියෙනවා, ඒක ප්‍රොඩක්ට් කියලා බටන් එකක් තියෙනවා බලන්න. ඊට පස්සේ මාකට්ස් කියලා බටන් එකක් තියෙනවා, එක්ස්පෝර්ටර්ස් කියලා බටන් එකක් තියෙනවා. එතකොට ඔයා ගාව අපි හිතමු දැනට නිෂ්පාදනයක් තියෙනවා කියලා. සර්වම අපි හිතමු ඔයා ගාව නිෂ්පාදනයක් තියෙනවා. ඔයා ගාව නිෂ්පාදනයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ඔයාට මාකට් එක කොහෙද තියෙන කියලා ඉස්සල්ලාම හොයන්න. ඔන්න මාකට් කියන එක එබුවා. මාකට් කියන එක එබුවට පස්සේ මේ දාලා තියෙනවා ෆෝ එක්ස්පෝර්ටර්ස්. ඒ කියන්නේ මොන අපනයන කරුවන්ද? මෙතන දැම්මා ශ්‍රී ලංකා කියලා. ලංකාව කියන එක සිලෙක්ට් කරනවා. මේ ඕල් ප්‍රොඩක්ට් එක ඕනේ නැහැ. අපි එක ප්‍රොඩක්ට් එකක් ගමු නිකන් සරලව. අපි කියනවා මේ ගම්මිරිස් ඇට. ගම්මිරිස් ඇට. කළු ගම්මිරිස් ඇට. ඔයා නියන් ගම්මිරිස් කරන එක්කෙනෙක් කියලා හිතනවා. මම සරලව කිව්වොත් ඕන එක්කෙනෙකුට තේරෙනවානේ. ගම්මිරිස් ඇට ගත්තොත් මේ ගම්මිරිස් ඇට ඔයා කරනවා. කරපුවාම ඔයා බලනවා ඉස්සල්ලාම මේකේ වෙළඳපළ කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම මම කියනවා මේ ITC ආයතනය කියන ආයතනය දහස් ගණනක් සේවකයෝ නිලධාරියෝ සම්බන්ධ කරගෙන, ඒගොල්ලන් විවිධ වාර්තා අරගෙන, විවිධ තොරතුරු අරගෙන, මාසිකව, වාර්ෂිකව සහ මාසිකව, ත්‍රෛමාසිකව, වාර්ෂිකව විවිධ වාර්තා හදනවා. ඒ විවිධ වාර්තා ගන්නකොට ඒගොල්ලන් මාකට් එකේ ඇවිදලා ඊට පස්සේ දත්ත, විවිධ දත්ත අධ්‍යයනය කරලා මේ ඔක්කොම බලලා තමයි මේගොල්ලන් නිසි වාර්තා හදන්නේ.
ඒකට අනුව දීලා දෙන එක්ස්පෝර්ට් පොටෙන්ෂල් මැප් එක ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ භාණ්ඩයට වෙළඳපළ කොහෙද තියෙන්නේ කියලා හොයපු මේක පර්යේෂණාත්මකව ඔප්පු කරපු ඇප් එක. රයිට්. අපි බලමු ඉන්දියාව කියලා රට පෙන්වමු ඉන්දියාව කියලා. දැන් ඔයා බලන්න මේක මම ගත්තේ මේක ස්ටෙප් බයි ස්ටෙප් මම නැවතත් ක්ලාස් රූම් එකේදී කියලා දෙනවා. ෆෝ එක්ස්පෝර්ටර්ස් මේ කාටද ලංකාවේ ඉන්න අපනයනකරුවන්ට. ප්‍රොඩක්ට් එක මොකද්ද? මම මේ නම්බර් එකක් ගහලා දෙනවා. නම්බර් එක ගැන බොරි වෙන්න එපා. ඒකට අපි HS කෝඩ් එක කියලා කියනවා. මම ලෙක්චර් වලදී කියලා දෙන්නම් HS කෝඩ් එක අඳුරගන්න විදිය හරි සරලවම. ආනයන අපනයන ක්‍රියාවලියේදී සෑම භාණ්ඩයකටම අංකයක් තියෙනවා. ඒකට අපි කියනවා HS කෝඩ් එක කියලා. එක්ස්පෝර්ට් කරත් ඉම්පෝර්ට් කරත් ජාත්‍යන්තරව හඳුනා ගන්නා වූ අංකයක් තියෙනවා. මේ අංකය හරි ලේසියෙන් අඳුරගන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම් ටෙක්නික්ස් තියෙනවා. එතකොට මේ ගම්මිරිස් ඇට pepper not crushed ground. ඒ කියන්නේ කුඩු කරපුවවත් පවුඩර් කරපුවවත් නෙමෙයි. ඒ කියන්නේ ගම්මිරිස් ඇට කවුළු ගම්මිරිස් ඇට. මේ නිකන් ගම්මිරිස් ඇට නෙමෙයි ලංකාවේ අපනයනකරුවන්ට ගම්මිරිස් ඇට සඳහා ලෝකයේ තියෙන වෙළඳපළ තමයි මේ පෙන්වන්නේ. අපි ඉන්දියාව කියන එකට ගියොත් ඉන්දියාවේ තියෙනවා බලන්න එක්ස්පෝර්ට් පොටෙන්ෂල් එක. එහෙම නැත්නම් අපි සරලවම මෙහෙම කියමු අපි ඔක්කොටම තේරෙන භාෂාවෙන් අපේ ගම්මිරිස් සඳහා ඉන්දියාවේ තියෙන ඉල්ලුම ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රමාණයක් එහෙ ඉන්න කට්ටිය අපේ ගම්මිරිස් ඉල්ලනවා හොයනවා. හැබැයි අපි දැනටම එක්ස්පෝර්ට් කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 68ක ප්‍රමාණයක් විතරයි. එතකොට 45%ක් විතර තව අපිට ඉල්ලුම තියෙනවා ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් අන්රියලයිස් පොටෙන්ෂල් රිමේනින් අන්රියලයිස් පොටෙන්ෂල් මේ එක ඇමරිකානු ඩොලර් මිලියන 60ක් බලන්න තව මිලියන 128ක ඉල්ලුමක් තියෙනවා. 128ක ඉල්ලුමක් තියෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 68යි යවන්නේ ඉන්දියාවට තව 60ක් ඉතුරු වෙලා තියෙනවා. ඔයා දන්නවා දැන් මේ ඉන්දියා වෙළඳපළට තමයි ගොඩක් වෙලාවට අපේ ගම්මිරිස් යන්නේ. ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තියෙනවා. හැබැයි ඒ නිසාම අපි හෙට යනවා. හැබැයි වෙනත් රටකට යවද්දි විශේෂයෙන් ඇමරිකාවත් පෙන්නවා මෙතන. ඇමරිකාව වගේ රටකට යද්දි විශාල මුදලක් විශාල මිල පරතරයක ලොකු වෙනසක් තියෙනවා. කිලෝ එකට විශාල ගාණක් ගෙවනවා අපිට. නමුත් අපේ කට්ටිය ගොඩක් මැලි වෙනවා ඒ රටවල් වලට යවන්න. මොකද ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තියෙනවා. මම ඒකට හේතු කියන්න මේ වෙළඳපළ හොයාගන්න විදිය කියන මේ බලන තත්ත්වය කොච්චර ශෝචනීයයිද. ඇමරිකාව යුනයිටඩ් ස්ටේට්ස් ඇමරිකාවේ මේක කියන්නේ ලංකාවේ අපනයනකරුවන් සඳහා ගම්මිරිස් ඇමරිකාවේ තියෙනවා ඉල්ලුම ඇමරිකානු ඩොලර් මිලියන 13ක්. එදන්න ඇමරිකානු ඩොලර් මිලියන 13ක්. හැබැයි ඇත්තටම අපි යවන්නේ කීයද? ඇමරිකානු ඩොලර් මිලියන 1.1යි. එතකොට ඇමරිකානු ඩොලර් මිලියන 12ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. තවත් විදිහට කියනවා නම් බලන්න මේකට 100ට වට යවුවට පස්සේ percentage එකක් විතර වැටෙව්වට පස්සේ අපිට මේක export කරන ප්‍රමාණයෙන් බලන්න 13ක් ඉල්ලනවා යවන්නේ 1.1යි. ඒ කියන්නේ 100ට 8යි අපි යවන්නේ. තවත් තවත් භාෂාවකින් කිව්වොත් එහෙම ඇමරිකානු වෙළඳපළේ 100 දෙනෙක් ඉන්නවා නම් අපේ ගම්මිරිස් සඳහා මේ ගම්මිරිස් මිලට ගන්න අපි ලංකාවෙන් ගම්මිරිස් යවන්නේ 8 දෙනයි. 100ක් 100 දෙනෙක් හොයනවා නම් ගම්මිරිස් ඇමරිකාවේ ඉන්න කට්ටිය ඒ සුපර් මාකට් වල සහ විවිධ ප්‍රදේශවල ඒගොල්ලන්ගේ 8 දෙනෙකුට විතරයි හොයාගන්න පුළුවන් වෙන්නේ අපේ ලංකාවේ ගම්මිරිස්. තව 92ක් 100ට 92කට අපේ ලංකාවේ ගම්මිරිස් හොයනවා. ඒගොල්ලන්ට හොයාගන්න බෑ. හරි සැපෙවුමක් නැහැ. බලන්න මුලම දේ මේක තව තියෙනවා ජර්මනිය. වාට පුළුවන් විදිහට මේ බලන්න යන්න පුළුවන්. ජර්මනිය ගත්තොත් ගම්මිරිස් ඇට සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9.8ක ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි යවන්නේ 5.2යි. 4.6ක් 100ට 40කට වඩා තව ඉල්ලුමක් තියෙනවා. එතකොට මුලම දේ තමයි අපේ භාණ්ඩය තියෙනවා. අපේ භාණ්ඩය ලෝකයේ මොන රටේද ඉල්ලුම තියෙන්නේ කියලා අඳුරගන්න ඕනේ. වෙන මොනවා කරන්නත් කලින් අපි දැන් පකිස්තානයට අපි දැන් ට්‍රයි කරොත් ගම්මිරිස් ලොකු ඉල්ලුමක් නැහැ. බංග්ලාදේශයට ට්‍රයි කරොත් ලොකු ඉල්ලුමක් නැහැ. මේ බලන්න ඔස්ට්‍රේලියාව තියනවද කියලා. ඔස්ට්‍රේලියාව කියන රට ඔස්ට්‍රේලියාවෙත් මෙතන අපි පෙන්වන්නේ නැහැ. නෙදර්ලන්තේ පෙන්න. එතකොට අපි හිතනවා කොහෙද? අපි හිතනවා කොහෙද මොනවා හරි රටක්. අපි ගම්මිරිස් සඳහා චීනය චයින කියන එක තියනවද? චයින කියන එකේ පෙන්වන්නේ නැහැ.
බංගලාදේශ් තියෙනවා. අපි පකිස්ානය පෙන්න්නන්නේ චයින කියන රටත් පෙන්න්නනවා. හැබැ වාට තේරෙනවා මේ චීන කියන රටේම මිලියන දෙකයි දෙසම දෙකයි යවන්නේ එකෙන් එක අනුහයක් යන මිලියන දෙක කිල්ලුමත්තින යවන්න මාකට් ඇත්තෙන හැබැ ලොකු මාකට් එකක් නෑ පකිස්ානෙත් තියෙනවා. හැබැ වාට තේරෙනවා ඇත්තටම වෙළඳපල තියෙන්නේ කොහෙද කියලා. ඉරස ඔයා තේරුම් ගන්න ඕනි වෙළඳපල තියෙන්නේ අහවල් පැත්තේ. පළවෙනි දේ තමයි එක්ස්පෝර්ට් කරන්න කලින් කරන්න ඕනි පළවෙනි දේ ඔයාගේ බාණ්ඩය සඳහා වෙළඳපල තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න එක. ඒක තමයි පළවෙනිම දේ. හැබැයි ඔයා හිතන්න ඔයාට තාම බාණ්ඩයක් නැහැ. ඔයාට බාණ්ඩයක් නැහැ, නිෂ්පාදනයක් නැහැ. එහෙනම් ඔයාට පුළුවන් ප්‍රොඩක්ට් කියන එක බලන්න. මේ ප්‍රොඩක්ට්ස් කියන එකට ක්ලික් කරන්න උඩ. අපි මාකට්ස් කියන එකනේ කලින් බැලුවේ. ෆෝ එක්ස්පෝර්ටර්ස් කාටද? ෆෝ එක්ස්පෝර්ටර්ස් ලංකාවේ අය. ලෝකෙම තියෙන වෙළඳපල අපි හිතනවා ඔයාට යවන්න ඕනේ කොහෙටද? යුරෝප් වලට. යුරෝප් වලට අපි නිකන් හිතමු සබ් රීජන් එකක් විදිහට යුරෝප් ගන්න. මේ යුරෝපයට අපි යවනකොට මේ යුරෝපයට යවන්න හොඳම ලංකාවේ නිෂ්පාදන ටික මොනවද? එහෙ ඉල්ලුමක් මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ එක්ස්පෝර්ට් පොටෙන්ෂල් එක මිලියන 171ක් තියෙනවා. මොනවටද? ගම් මේ බ්ලැක් ටී තේවලට. හැබැයි අපි යවනවා ඒකෙන් 164ම. පොඩි මාකට් එකක් තියෙන්නේ. අපි යුරෝපෙට ටී අපි යවනවා නම් හරි අමාරුයි මාකට් එක හොයාගන්න. ටිකක් ලොකු ෆයිට් එකක් දෙන්න ඕනි. හැබැයි බලන්න තව පල්ලෙහාට ගිහලා වාට ඒ ප්‍රොඩක්ට් එක හොයාගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් සෙක්ටර් සිනේ ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක හොයාගන්න විදිය මම කියලා දෙනවා ඉස්සරහට. මේ ග්ලව්ස් නේද? එතන මේ ග්ලව්ස් වගේ එකක් යවනවා නම් මේ ඒකේ ඉල්ලුමක් තියෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා. මිලියන 11ක ඉල්ලුමක් තියෙනවා. අපි යවන්නේ සැපයුම මිලියන 3.8. ඒතර ඒ වගේ තැනකින් අපිට බය කෙනෙක් වගන ලේසි. අපි DC ගමු. ඩෙසිකේටඩ් කොකනට්. මේ බලන්න ඩෙසිකේටඩ් කොකනට් වල යුරෝපයේ තියෙන ඉල්ලුම ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක්. මේව රුපියල් වලට කන්වර්ට් කරනවා නම් 300න් වැඩි කරලා බලන්න. ඒතර වඩ මිලියන කීයක්ද කියලා. ඒතර මිලියන 300 වැඩි කරොත් එහෙනම් මිලියන 2500ක් විතර. මිලියන 2500ක් විතර. එතකොට හැබැයි යුරෝපයේ DC ඩෙසිකේටඩ් කොකනට් වලට ඉල්ලුම තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් අපි යවන්නේ කියද? ලක්ෂ 6,77,000ක් විතරයි. මේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ලොකු ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 100%ට 9ක් වගේ තමයි යවන්නේ ඉල්ලුමේ. ඉල්ලුම තියෙනවා 100ක්, 9 දෙනයි යවන්නේ. 9 දිනකට විතරයි අපි යවන්නේ DC. බලන්න කොච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද කියලා. කොච්චර ලොකු ගැප් එකක් තියෙනවද? මේ ගොඩාක් ප්‍රොඩක්ට් තියෙනවා. මේ ආකාරයෙන් ඉස්සල්ලාම කරගන්න ඕනේ අපි වෙළඳපළ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. මාකට් එක හඳුනාගන්න ඕනේ. මේ මාකට් එක හඳුනාගත්තට පස්සේ මේ මාකට් එක දැන් දන්නවා. දැන් ඔයා ගම්බිලිස් කියන ප්‍රොඩක්ට් එක ගත්තොත් ඉස්සල්ලාම රටවල් ටික අපි හඳුනාගත්තා. ඉන්දියාවේ තියෙනවා. දෙක මොකද්ද? ඇමරිකාවේ ඉල්ලුම තියෙනවා. තුන ජර්මනිය තියෙනවා. වගේ කොලයක් අරගෙන නැත්තම් මේ මොකක්ද නැත්තම් වර්ඩ් ඩොකියුමන්ට් එක එහෙම නැත්තම් එක්සෙල් එක ඔයා රටවල් ටික දාගත්තා. පොටෙන්ෂියල් එක කොච්චරක් තියෙනවද කියලා පළවෙනිම දේ. ඕක තමයි එක්ස්පෝර්ට් එකක් කරද්දී පළවෙනියටම කරන්න ඕනේ. එක්ස්පෝර්ට් ප්‍රොසීඩියර් එක ඉගෙන ගන්න එක නෙමෙයි. පළවෙනියටම කරන්න ඕනි ඔන්න ඔය කාරණාව. ඔය කාරණාව කරාට පස්සේ දෙවෙනි කාරණාව තමයි අපි ප්‍රසන්ටේෂන් එකට යන් මොනවද තියෙන්නේ කියලා. ඒකේ දෙවෙනි කාරණාව මොකක්ද? දෙවනි කාරණාව තමයි අපි ප්‍රසන්ටේෂන් එකේ බැලුවා. ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ දෙවනි කාරණාව තමයි දෙවනි කාරණාව මොකක්ද? දෙවනි කාරණාව තමයි කම්පිටිටර් ඇනලිසිස් එකක් කරනවා. එහෙම නැත්නම් තරඟකරුවන් අපි අධ්‍යයනය කරනවා. ඊට කලින් අපි ඊට පස්සේ අපි කන්සියුම ඊට කලින් තරඟකරුවන්ට කලින් අපි කියලා දෙනවා කොහොමද කන්සියුමර්ස්ලාගේ ඉස්සල්ලා ටික බලන්නේ කියලා. කන්සියුමර්ස්ලා ටික බලන්නේ කොහොමද කියලා කියනවා. දැන් මේ දෙවැනි කාරණාවට කලින් තුන්වැනි කාරණාව අපි කරනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාතික වෙළඳාමේදී ඔහොම කිව්වට දෙවැනි කාරණාවට කලින් තුන්වැනි කාරණාව අපි කරන්න කියලා කියනවා. මොකද්ද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? අපි දෙවෙනි කාරණාව විදිහට කරන්නේ මොකක්ද? පළවෙනි දේ තමයි අපි දැන් කතා කරන්නේ ප්‍රසන්ටේෂන් එකේදී මොකක්ද මේ
කන්සිියුම බහව අපි අඳුරගන්න ඕනි කියලා ගැන පාරිභෝගිකය කවද අඳුරගන්න කියලා. ඊට පස්සේ අපි කියල දෙනවා එක ටෙක්නික මට මෙතන ටයිම් එක මදි. අපි විශේෂයෙන් අඳුරාගත්ත රටවල් අපි වලඩ් ඩොකියමට එකක් දාගමකෝ. මේක අපි ඉඳලා ඉන්න ගමන් මං කතා කරන්න. අපි දැන් අඳුර පළවෙනි පළවෙනි එකේදී අපි කියනවා මාකට් පොටෙන්ෂල් එක කර හොයලා අපේ අපේ ප්‍රඩක්ට් එකට මාකට් එක කොහෙද තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ප්‍රඩක්ට් එකේ මාකට් එක තියෙනවා වගේම ලෝකයේ වෙළඳපළේ තියෙන මාකට් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නවා. හොයාගෙන ඉවර වෙලා අපි කරන්නේ දෙවනියකට කලින් තුන්වෙනි එක අපි අධ්‍යයනය කරනවා පාරිභෝගිකයා කොයි විදිහටද ඉන්නේ කියලා. මං ඒකට ටූල් එකක් කියලා දෙනවා ඔයාට. විශේෂයෙන් අපි දැන් එකක් කියන්නම්. එකක් දැන් කියන්නම් ස්පයිසස් ගැන. ස්පයිසස් මේ ආහාර ද්‍රව්‍ය ස්පයිසස් ගැන අපි ටූල් එකක් කරනවා. අපි ගන්නවා කෙලින්ම යුරෝපය ඇතුළු අපි දැන් අඳුරගත්තේ මොකක්ද රට පොටෙන්ෂල් එක තියෙන්නේ. පොටෙන්ෂල් එක තියෙන්නේ USA වල. එතකොට ඇමරිකාවේ තියෙන ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසල් 50ක් අරගෙන ඒ 50 ඇතුළත වැඩිපුරම අලෙවියක් වෙන භාණ්ඩ මොනවද? වැඩිපුරම අලෙවි වෙන يعني අපි ගම්මිරිස් නේ ගන්නෙ. ගම්මිරිස් කියන ප්‍රොඩක්ට් එකනේ හෙව්වේ. ඒ ගම්මිරිස් වලටනේ ඇමරිකාවේ ඉල්ලුමක් තිබ්බේ. ගම්මිරිස් සඳහා ඇමරිකාවේ ඉන්න තියෙන සුපර් මාකට් 50ක් අපි අරගෙන මේ සුපර් මාකට් 50ේ වැඩියෙන්ම විකිණෙන්නේ මොන ගම්මිරිස් ප්‍රඩක්ද කියලා අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපි බලනවා මේ ප්‍රඩක්ට් එකේ තියෙන සුවිශේෂිතා මොනවද කියලා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම සමහරවිට අපි ඇත්තටම ගම්මිරිස් පැකට් එකක් මෙහෙ අපි දන්නවා ඔබ සුපිරි වෙළඳසැලකට හරි නැත්නම් කඩේකට හරි කොහෙට හරි ගියොත් හරියටම ග්‍රෑම් 100යි හරියටම ග්‍රෑම් 50 පැකට් තමයි තියෙන්නේ. හැබැයි වාට ජාත්‍යන්තර වෙළඳපොළ අධ්‍යයනය කරද්දී වාට පෙන්නවා මම ග්‍රෑම් 38යි ග්‍රෑම් 28යි ග්‍රෑම් 72යි ග්‍රෑම් 68යි ඔහොම තමයි තියෙන්නේ. හැබැයි ඔයා හිතන විදිහේ පැකින් එකකට මේක යවන්න බැ. දැන් බලන්න ඔයා ගම්මිරිස් පැකට් එකක් අරන් එනකොට කඩේකට ගිහලා ග්‍රෑම් 100 ගම්මිරිස් පැකට් එකක් අරගෙන කහ පැකට් එකක් මිරිස් පැකට් එකක් අරන් ආවොත් ඔයා මොනවද ඉස්සල්ලාම කරන්නේ? ඔයා කරන්නේ ගෙදර ඇවිල්ලා ඉස්සල්ලාම කතුරක් හොයනවා. කතුරක් අරගෙන ඉවර වෙලා මේ කතුරෙන් ගම්මිරිස් පැකට් එක කහ පැකට් එක කපලා කහ හරි ගම්මිරිස් හරි මිරිස් හරි මොකක් හරි ඒ භාජනයට දානවා. දැම්මට පස්සේ ඒ අර පොලිතීන් බෑග් එක පුච්චන්න ඕනි. හැබැයි මේ විදිහට ජාත්‍යන්තර වෙළඳාමේ විකුණන්න බෑ ඔයාට. ඒ භාණ්ඩය නිෂ්පාදනය කර ඒ කියන්නේ පාරිභෝගිකයා මිලට ගත්ත දවසේ ඉඳලා ඒක පාරිභෝජනය කරලා ඉවර වෙනකම්. ඒ කියන්නේ ගම්මිරිස් ටික ඔක්කොම පාරිභෝජනය කරලා ඉවර වෙනකම්ම ඔයාට මේ භාණ්ඩය තියාගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ විදිහේ පැකින්යක් වෙන්න ඕනි. ලේබලින් වල මොනවද තියෙන්නේ මේ සියල්ල ගැන අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපි පාරිභෝගිකයා මොන විදිහටද භාණ්ඩය බලාපොරොත්තු වෙන්නේ කියන එක දෙවැනි එකේදී මම අධ්‍යයනය කරලා දෙනවා. සුපර් මාකට් භාවිතා කරන්නේ එකක් විතරයි. තව විවිධ භාණ්ඩ සඳහා විවිධ උපක්‍රම කරලා මේ කන්සියුමගේ පාරිභෝගිකයාව අධ්‍යයනය කරලා ඔයා ඉස් දෙවැනියට දැනගන්නවා ඔයාගේ ප්‍රොඩක්ට් එක ජාත්‍යන්තර වෙළඳපළේ කොයි විදිහේ ප්‍රොඩක්ට් එකක්ද හදන්න ඕනි කියලා නිකන් අදහසක් ඇති කරගන්නවා දෙවැනියට. තුන්වැනි එක තමයි මේ ඔයා පාරිභෝගිකය අධ්‍යයනය සඳහා යොදා ගන්නා වූ හඳුනාගත්ත ප්‍රොඩක්ට් ටික අපි ලිස්ට් ඩවුන් කරලා අපි කෙලින්ම හඳුනා ගන්නවා තරඟකරුවෝ කවුද මේ වෙළඳපළේ ඉන්න කියලා. මේ වෙළඳපළට එන තරඟකරුවෝ කවුද? ඔවුන්ගේ වෙබ්සයිට් මොනවද? ඔවුන් පාවිච්චි කරන උපක්‍රම මොනවද කියලා. මම එක උපක්‍රමයක් කියන්නම්. දැන් අපි එක මා එක්ස්පෝර්ට් මාකට් පොටෙන්ෂල් එක හෙව්වා. දෙක මේ කස්ටමර්ව ගැන හොඳට අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා ඒකෙන් අඳුරගත්තා අපි ඒ මාකට් එකේ වැඩියෙන්ම මූ වෙන ප්‍රොඩක්ට් එක මොනවද, සප්ලයර්ස්ලා කවුද, ඒකේ ඉන්න ආනයනකරුව කවුද, ඔයාට තරඟ කරන්න තියෙන කාත් එක්කද කියලා අඳුරගෙන ඒගොල්ලන්ව වෙනම අධ්‍යයනය කරා. මම ඒගොල්ලන්ගේ උපක්‍රමයක් දෙකක් කියන්නද මම මේ වෙලාවේ? මම ඒගොල්ලන්ගේ උපක්‍රමයක් දෙකක් කියන්නම්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම විශේෂණ අපි ගත්තොත් ඒ කට්ටිය පාවිච්චි කරන
මාකටින් ස්ට්‍රැටජීස් මම පොඩ්ඩක් කතා කරන්න පෙන්නන්නම් ඔයාට. මම පෙන්නන්නම් එයාගේ වෙබ්සයිට් එකක්. මේ මැක්කොමික් කියන වෙබ්සයිට් එක බලන්නකෝ. මේ මැක්කොමික් කියන සමාගම තමයි, මේ මැක්කොමික් කියන සමාගම තමයි ඇමරිකාවේ ඉන්න ප්‍රධානතම පෙළේ ස්පයිස් සැපයුම්කරුවා, නැත්නම් ආහාර පාන සැපයුම්කරුවා වෙන්නේ. වෝල්මාර්ට් එකට වේවා, සමහරවිට ටෙස්කෝ වේවා, මේ ඔක්කොටම සප්ලයි කරන ප්‍රධානම පෙළේ සප්ලයි කෙනෙක් තමයි මේ ටෙස්කෝ, මේ මොකද්ද මැක්කොමික් කියලා කියන්නේ. එතකොට මැක්කොමික්ලාගේ උපක්‍රම බලන්නකෝ. දළ වශයෙන් අපි වෙබ්සයිට් එකෙන් බලමු එයා පාවිච්චි කරන තව ගොඩක් උපක්‍රම තියෙනවා. ඒවා ඔක්කොම අපි සෙෂන් එකේ දිගන ගමු. අපි දැන් වෙබ්සයිට් එකක් හදනවා නම් කොහොමද හදන්නේ සාම්ප්‍රදායිකව ලංකාවේ කට්ටිය? මේවා අධ්‍යයනය කරන්නේ නැතු. වෙබ්සයිට් එකේ ඉඳලා එයාගේ තරඟකාරීත්වය අපි අධ්‍යයනය කරනවා. එයා කොහොමද කරන්නේ? පළවෙනි දේ මොකද්ද? පළවෙනිම දේ තමයි එයා අපි ලංකාවේ එක්කෙනෙක් වෙබ්සයිට් එක බලද්දී ඉස්සෙල්ලාම කරන්නේ හෝම් පේජ් එක කියලා එකක් හදනවා. හෝම් පේජ් එක. දෙවැනියට about us අපි ගැන කියනවා. products අපේ product ගැන කියනවා. ගොඩක් ඒ වගේමයි. ඒක මත පදනම් වෙලා තමයි website එක හදන්නේ. හැබැයි මෙයා බලන්න products තියෙනවා. recipes kitchen how to මේ බලන්න kitchen how to අපි කියන්නේ ඔබල බලමු. මේ article උත් තියෙනවා, videos උත් තියෙනවා. මේ website එකේ තමයි තියෙන්නේ. එතකොට මෙයා පාවිච්චි කරන උපක්‍රමයක් තමයි දැන් ඒ රටවල් වල මම උදාහරණයක් කියන්නම්. ඇමරිකාවේ මොකක් හරි ගත්තොත් දැන් කාට හරි ඕනි මේ විදිහේ එකක් හදන්න. නැත්නම් මොකක් හරි ස්නැක් එකක් හරි මොකක් හරි කෑමක් හරි මේ මෙන්න මේ විදිහට උයලා උයන විදිහ මේ අපිට මොනවා හරි අමුතු කෑමක් කන්න ඕනි. අපිට ඕනේ විවිධ රසවල් වලින් කන්න. අපිට දැන් ඒ රටවල් වල කට්ටිය ලංකාවේ රසින් ඕනනම් ටෙස්ට් කරන්න අපිට වීඩියෝ එකක් හදන්න පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් එකේ එහෙම තියෙනවා කිචන් හවු ටු. නිකන් අපිට උනත් හිතෙනවනේ මේ ඒක ක්ලික් කරලා බලන්න. ඒ ක්ලික් කරනවා වගේම මේ සියලුම වීඩියෝ YouTube එකේ, ඒ වගේම TikTok, Facebook, Instagram මේ සමාජ මාධ්‍ය ජාලහරහත් ප්‍රමෝට් වෙනවා. එතකොට මේ වීඩියෝ ටික මේ වෙබ්සයිට් එකටත් ලින්ක් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝ ටික වෙබ්සයිට් එකටත් ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන් පාවිච්චි කරන ස්ට්‍රැටජි එක තමයි කන්න හිතාගෙන, කෑම කන්න හිතාගෙන, විවිධ රසවල් වලින් හිතාගෙන ඉන්න කට්ටියට මේ වීඩියෝ එක පෙන්නනවා. වීඩියෝ එක ක්ලික් කරපු ගමන් යන්නේ කොහෙටද? මේ වෙබ්සයිට් එකේ තියෙන මේ බටන් එකට. ඊට පස්සේ අපිට හිතනවා දවා දැකලා ඇති මේ විවිධ අපේ YouTube channel තියෙනවා. අපි නම් පාවිච්චි කරන්නේ, අපි මොන හරි කෑමක් හදනවා නම් ඒ YouTube channel එක බලලා තමයි පාවිච්චි කරන්නේ. ලක්ෂ ගණන්, මිලියන ගණන් මේක බලනවා. එතකොට මිලියන ගණක් මේක බලනවා. එතකොට ඒක බැලුවට පස්සේ අවසන්. දැන් උදාහරණයක් වශයෙන් අපිට මේ වගේ එකක් හදන්න පුළුවන්. මම පොඩි ඔයාට දෙන්නම් පොඩි අදහසක්. ඔයා හදනවා ගම්බිරිස් එක. අපේ ලංකාවේ ගම්බිරිස් සැර වැඩි ලෝකෙ අනිත් ඒවාට වඩා. ඔයා පොඩි වීඩියෝ එකක් හදනවා YouTube එකේ, TikTok එකේ, නැත්තම් Facebook එකේ හදනවා. හදලා ඔයාගේ මොකද්ද මේ විදිහටම වෙබ්සයිට් එක කොහරි තැනකට ලින්ක් කරනවා. ලින්ක් කරලා මේ විදිහ page එකක් දාලා ලින්ක් කරනවා. ලින්ක් කරලා ඔයා කියනවා how to use SL මොකක් ශ්‍රී ලංකන් pepper හරි මොකක් කරේ කියලා spices කියලා හදනවා. හැදුවට පස්සේ මේ ගම් පිටරට ඉන්න කවුරු හරි එක්කෙනෙක් වීඩියෝ දැක්කට පස්සේ මේ ශ්‍රී ලංකන් pepper පාවිච්චි කරන විදිය ගැන වීඩියෝ එකක් තියෙනවා. අපි මෙච්චර කාල පාවිච්චි කරපු විදිය වැරදි කියලා ඒකේ පෙන්නනවා. ඒකේ ඒ ඒ වීඩියෝ එකේම strategy එකක් හදනවා. ඔයා මේ pepper කෑවොත් අනිත් pepper වලට වඩා ලොකු රසක් ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ pepper වල සැර වැඩි. ඒ නිසා සාමාන්‍ය ගම්මිරිස් වලට වඩා හතරෙන් එකක් අඩුව පාවිච්චි කරන්න ඕනි කියන එක, එහෙම නැත්නම් තුනෙන් එකක් අඩුව පාවිච්චි කරන්න ඕනි කියන එක මේකේ සඳහන් කරලා පෙන්නනවා. එතකොට කන්සියුමර් හිතනවා මේ වගේ එකක් අපිට කන්න කැමති. කොහොමද ගන්න කියනකොට යටින් ක්ලික් කරපු ගාම කෙලින්ම එනවා මේක purchase කරන බටන් එකට. මේ shop කියන බටන් එකට එනවා. හරිද? මෙන්න මේ බලන්න මෙයා පාවිච්චි කරන strategy එක. දැන් අපි ලංකාවේ දැන් මන් meal planner, kitchen how to, choose it, recipes. මේ recipes කිව්ව ගමන් අපිට හිතනවනේ මේ මොන ලන්ච් එක කොහමද හදාගන්නේ. දැන් මේ කතා කරන්නේ මෙයා විකුණන්නේ ගම්මිරිස් සහ spices ටික. හැබැයි මේක recipes කියලා තිබ්බ ගමන් අපිට උනත් click කරලා බලන්න හිතනවා මොනවද recipes කියලා.
දැන් බලන්න මම මේ නිකන් දල වශයෙන් පෙන්වුවේ, දල වශයෙන් පෙන්වුවේ වාට මේ තරඟකරු එක හොයාගන්න විදිය මම ඉස්සරහට කියලා දෙනවා. එතකොට තරඟකරුවෙක් මම මේ තරඟකරුව අඳුරගන්න විදිය, ඒ වගේම තරඟකරුව පාවිච්චි කරන ස්ට්‍රැටජීස්. අපි මේ වගේ වෙබ්සයිට් පාවිච්චි කරනවද? නෑ. අපි මේ විදිහට අපේ වෙබ්සයිට් හදන්නේ, අපේ ප්‍රඩක්ට් එක ප්‍රමෝට් කරන්න හදන්නේ මේ විදිහටද? ඒ හින්දා තමයි අපේ ප්‍රඩක්ට් එක එක්ස්පෝර්ට් මාකට් එකට අරගෙන යන්න බැරි. ඉතින් අපි අද දවසේ දැන් පැයකට ආසන්න කාලයක් මම කතා කළා, මොකද මේ මුළු ප්‍රසන්ටේෂන් එකම කතා කරන්න මට වෙලාවක් නැහැ. මම තව චුට්ටක් ඕගොල්ලන්ට පෙන්වලා දෙන්න ඕනේ අපේ වැඩසටහන කොහොමද මැනේජ්මන්ට් එකෙන් මේ ආයතනයෙන් කරන්න කියන එක සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක ගත්තොත් අති දැවැන්ත ප්‍රසන්ටේෂන්, මේ 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 ඒරියාස් ගොඩක් ওই විදිහට අධ්‍යයනය කරලා තමයි අපි අවසානයේ තීරණ ගන්න. මම රයිට් මම පොඩ්ඩක් මේ කියන්නම් අපි ඔයගොල්ලන්ට අපේ මේ ආයතනයේ තියෙන ටයිම් ටේබල් එක, ටයිම් ටේබල් එක මම කියන්නම්. එතකොට ටයිම් ටේබල් එක සහ උගන්වන දේවල් මොනවද කියන එක මම කතා කරන්නම්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මේ තියෙන ටයිම් ටේබල් එක ඔයාට එක්ස්පෝර්ට් මාකට් ඇනලිසිස් එක මේ විදිහට අපනයන වෙළඳපොළ විශ්ලේෂණය කරන විදිහ අපි කියලා දෙනවා. මේ ඩේට් එක වෙනස් වෙන්න පුළුවන්, මාතෘකාව ගැන හිතන්න, එක්ස්පෝර්ට් මාකට් එක ඇනලයිස් කරන විදිය, පොටෙන්ෂල් මාකට් අඳුරගන්න විදිය. ඒ වගේම තමයි එක්ස්පෝර්ට් මාකටින් ප්ලෑන් එකක් හොයාගෙන බයර් කෙනෙක් හොයාගන්න විදිය අපි කියලා දෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාතික වෙළඳපළේ තියෙන පැකින් ස්ට්‍රැටජීස්, පැකින් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඒ වගේම තමයි පැකින් සහ ලේබලින් කොහොමද කරන්නේ කියලා, මේ පැකින් සහ ලේබලින් සම්බන්ධයෙන් ඉන්න විශේෂඥවරයෙක් ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළව පැකින් කොහොමද කරන්නේ, ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළව ලේබලින් කොහොමද කරන්නේ කියන එක ගැන ඒ පිළිබඳව ඉන්න විශේෂඥවරයෙක්, එහි ඒකටම එක්ස්පර්ට් කෙනෙක් අපි ගේනවා. ඒ වගේම තමයි මේ අපි සර්ටිෆිකේෂන්ස් කියන එක ගත්තාම සර්ටිෆිකේෂන් අපේ වැඩසටහනේ ප්‍රධාන කෑලි දෙකකින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එකක් තමයි මේ රික්වයර්ඩ් සර්ටිෆිකේෂන්ස් and market requirements for industrial product, garments වලට, gift එක, lifestyle සහ ඒ කියන්නේ agricultural කෘෂිකාර්මික නෝන නිෂ්පාදන සඳහා පවතින වෙළඳපළේ පවතින මාකට් එකේ තියෙන requirements සහ අපි ගන්න ඕනි සහතික මොනවද කියන එක ගැන කතා කරනවා. ඒ වගේම තමයි ඔයාට දවස් දෙකක් ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාපටිපාටිය ගැන කියලා දෙනවා. current export procedure of Sri Lanka, current export procedure of Sri Lanka. මේ දවස් දෙකක් කරලා ඉවරුණාට පස්සේ අපි ඔයාට එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය ගැන කේස් ස්ටඩීස් කරනවා. කේස් ස්ටඩීස් එක එක ප්‍රොඩක්ට් අරගෙන කේස් ස්ටඩි එකක් කරනවා. විවිධ කේස් ස්ටඩීස් දෙකක් තුනක් ඔයාට ක්ලාස් එකේදී කරાવી, මේ මේ සෙෂන් එකේදී කරાવી. ඊට පස්සේ ඔයාට ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට් වලට කෘෂිකාර්මික නිෂ්පාදන එළවලු, පළතුරු, කුළුබඩු ඇතුළු ආහාරමය ද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තර වෙළඳපළේ ගන්න ඕනි සහතික මොනවද, ඒවට අදාළ මාකට් එකේ තියෙන රික්වයර්මන්ට්ස් මොනවද කියලා කතා කරනවා. ඒ වගේම තමයි ඊ මාකටින් ගැන, ඉතින් අතර මේකත් රික්වයර්ඩ් සර්ටිෆිකේෂන්ස් ෆෝ ෆුඩ් සේෆ්ටි ඇන් ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට් කියන එකත් මෙහි ඉන්න කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ ඉන්න විශේෂඥවරයෙක් තමයි මේක කරන්නේ. ඒ වගේම තමයි ඊ මාකටින්. ඊ මාකටින් ගැනත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා ඔයාට යුරෝපයේ නම් මේ ප්‍රොඩක්ට් එක තියෙන යුරෝපයට කොහොමද මේක ප්‍රමෝට් කරන්නේ, කොහොමද අපි වෙබ්සයිට් එකකින් ප්‍රමෝට් කරන්න, ෆේස්බුක් කොහොමද පාවිච්චි කරන වගේ මාකටිං වලට, ඒ වගේ දේවල් වලට අපි මේක ඊ මාකටිං පාවිච්චි කරන විදිහ ගැන මේ වැඩසටහනේ කරනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පිරිවැය කොස්ටින්, කොහොමද අපි භාණ්ඩයේ පිරිවැය ගණනය කරන්නේ කියන එක ගැන දින දෙකක වැඩසටහනක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙමුත් ගණකාධිකාරීවරයෙක් තමයි එන්නේ, මේ පිළිබඳව ඉන්න ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගණයේ ප්‍රධාන පෙළේ ගණකාධිකාරීවරයෙක් එන්නේ. ඔහු දවස් දෙකක් මේ පිරිවැය ගණනය පිළිබඳව කතා කරනවා, කොහොමද කොස්ට් එක කැල්කුලේට් කරන්න කියන එක ගැන කතා කරනවා. ඊට පස්සේ මම මේට කලින් කතා කළා මං හිතන්නේ රික්වයර්ඩ් සර්ටිෆිකේෂන්ස්. ඊට පස්සේ අපි නිව් ප්‍රොඩක්ට් එකක් අලුතෙන් මොනවා හරි නිෂ්පාදනයක් කරනවා නම් ඒ අලුත් නිෂ්පාදනය කොහොමද ඩිවලප් කරන්න, නිව් ප්‍රොඩක්ට් ඩිවලප්මන්ට් ප්‍රොසෙස් එක, ඔයා නිෂ්පාදනයක් වැලියු ඇඩිෂන් එකක් කරනවා නම් වැලියු ඇඩිෂන් එක ඔයාට ඕන විදිහට කරලා හරියන්නේ නැහැ, මාකට් එකේ ප්‍රමෝට් කරන්න, මේ මාකට් එකේ විකුණ ගන්න පුළුවන් විදියට මේක කරන්න ඕනේ. ඒ පිළිබඳව කරන්නේ එන්නේ ව්‍යවසායකත්වය සහ ව්‍යවසායකත්වය පිළිබඳව උපාධිධාරියෙක් වගේම මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච ඉංජිනේර කෙනෙක්, ලේඩි කෙනෙක්. එයා තමයි බිස්නස් කමියුනිකේෂන් මේ එයා තමයි ඒක කරන්නේ. ඒ වගේම තමයි අපි
අපි මේ වැඩසටහන සිංහලෙන් කරන්නේ. සිංහලෙන් කරාට ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. හැබැයි ඔයාට විවිධ දැන් තාක්ෂණික මෙවලම් තියෙනවා. භාෂාව එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. අපි මේක සිංහල භාෂාවෙන් කරන්නම හිතුවේ ඒකයි. මොකද සිංහලෙන් ඇත්තටම මේ වගේ දෙයක් වෙනවා අඩුයි. ඒ නිසා අපිට ඔයාට මේ ලියුම් ලිපි ගනුදෙනු කරන්නේ කොහොමද? කරස්පොන්ඩර් ඩොකියුමන්ට්ස් කොහොමද හැන්ඩල් කරන්නේ? ලිපි ලේඛන කොහොමද යවන්නේ? ප්‍රොෆෙෂනල් රයිටින් ගැන, බිස්නස් කමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් රයිටින් ගැන, වෘත්තිමය වශයෙන් කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ, මේවට අදාළ ෆෝමැට්ස් මොනවද? අන්න ඒ වගේම සෙෂන් එකක් අපි තියෙනවා. එක්ස්පෝර්ට් ඩොකියුමන්ටේෂන් ඇන් කස්ටම් ප්‍රොසීඩියර් විශේෂයෙන් රේගුව සහ වරාය ඇතුලේ වැඩ කරන මේ ක්ෂේත්‍රය පිළිබඳව වැඩ කරන කස්ටම් ප්‍රොසීඩිය එක, කස්ටම් ඩොකියුමන්ට්ස් හැන්ඩල් කරන පුද්ගලයෙක්ම මේ වැඩසටහන් දෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ ට්‍රේඩ් ෆෝඩින් සමාගමක වැඩ කරන විශේෂඥවරයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ එක්ස්පෝර්ට් ඩොකියුමන්ටේෂන් එක්ස්පෝර්ට් කරද්දී ඔයා කස්ටම් එකෙන් කොහොමද අප්‍රූවල් එක ගන්නකොට ඒ ඩොකියුමන්ට් එක පුරවන්නේ, පෝර්ට් එකේදී මොකද්ද වෙන්නේ, ඔයා මේ බඩු ටික යැව්වට පස්සේ කොහොමද බයට හම්බ වෙන්නේ, බයට හම්බ වෙනකොට ඔයාට තියෙන සුරක්ෂිත භාවය මොකද, මේ සියල්ල පිළිබඳව කතා කරනවා. ඒ වගේම තමයි කන්ටේනර් හැන්ඩ්ලින්, කන්ටේනර්ස් වර්ගවා කන්ටේනර් කොහොමද බුක් කරන්නේ, ඔයාගේ ෂිප්මන්ට් එකට අදාළ කන්ටේනර් එක කොහොමද බුක් කරන්නේ, කන්ටේනර් වර්ග මොනවද, ඔයා කරන්න ඕනේ පැකින් වර්ග මොනවද, මේ වගේ කන්ටේනර් හැන්ඩ්ලින් ගැන වෙනම වැඩසටහනක් කරනවා. ඒ වගේම තමයි එක්ස්පෝර්ට් ඉන්ෂුරන්ස් එක, මරායන් ඉන්ෂුරන්ස්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ බඩු ටික යනකොට හදිස්සියේ නැති වුණොත්, හදිස්සියේ හානියක් වුණොත් මෙහි ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඒ වගේම තමයි ඇග්‍රිමන්ට් එකක් ගහන්න ඕනේ අපි බය එක්ක ගහන ඇග්‍රිමන්ට් එකේ බය එක්ක ගහනවා කියන්නේ පොඩි ඉන්වොයිස් එකක් ඔයා යවන්න ඕනි. මේ ඉන්වොයිස් එක යවනකොට ඔයා තීරණය කරන මිල, ඔයාට එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය එක මම කරාට පස්සේ ඔයාට තේරේවි එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය එක මම කරන්නේ, අනිත් ඒවා සියල්ලම විවිධ දේශකවරුන් කරන්නේ. එක්ස්පෝර්ට් ඉන්ෂුරන්ස් එක ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕනි අවස්ථාවක් තියෙනවා. සමහර ඒවා බය ගන්නු, කොයි අවස්ථාවේදී ඒ දේ වෙන්නේ, එක්ස්පෝර්ට් ඉන්ෂුරන්ස් එක ගන්නෙ කොහොමද, මේ බඩු ටික නැති වුණොත් ඔයා සල්ලි ගොහන්නේ කොහොමද, රක්ෂණ ආවරණය කර කොහොමද කරගන්නේ කියලා කියනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි මේ අවස්ථාවේ මේ ටික ඔක්කොම කරලා ඉවර වෙද්දී ඔයාට තනියෙන් ෂිප්මන්ට් එකක් හැන්ඩල් කිරීමේ හැකියාව තියෙනවා. මේ ටික ඔක්කොම ඔයා කරලා ඉවරුනහම ඔයාට හැමදාම ඉගෙන ගන්න දේවල්, සමහරවිට පළවෙනි දවසේ ඉගෙන ගත්ත දේ 21 වෙනි දවසෙත් ඔයාට අපේ LMS එකට ලොග් වෙලා, ඔයා ඇක්ටිව් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ඒකට ලොග් වෙලා බලන්න පුළුවන්. බලලා ඉවර වෙලා ඔයා එන්න මේ දවසට ඔයාට දෙනවා ලංකාවෙන් සාර්ථක වෙච්ච අපනයනකරුවෙක් එක්ක කතා කරන්න ඩිස්කෂන් එක. මේ ඩිස්කෂන් එකේදී ඔයා ඔබ සතුව පවතින ප්‍රශ්න, ගැටලු, මේ ඉගෙනගත්ත දේවල් එක්ස්පෝර්ට් මාකට් එකට යනකොට ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්න පුළුවන්ද, එයාට වෙච්ච ප්‍රශ්න, මේ ඔක්කොම පිළිබඳව පැය 3ක් එයත් එක්ක ඩිස්කෂන් එකක් දෙනවා. අපිත් එක්ක වැඩ මේ සම්බන්ධ වෙන ස්ටුඩන්ට්ස්ලට අවසානයේදී අවසාන දවස 21 වෙනි දවස, මේ 21 වෙනි දවසේදී අපි මේ ඔක්කොම එකතු කරලා ඔයාගේ බිස්නස් එකට අදාළ ප්ලෑන් එකක් ඩිවලප් කරනවා. ඔයාගේ බිස්නස් එකට අදාළ ප්ලෑන් එකක් ඩිවලප් කරනවා. මේක සෙක්ටර්ස් කීප එකට කරන්නේ. අපි හිතමු අපෙන් ඉගෙන ගන්න සිසුන් 20ක් හිටියොත් අපි 5 දෙනා ගානේ ගෲප් 4කට කඩලා මේක ගෲප් වර්ක් එකක් විදිහට තමයි කරන්නේ. එතකොට මේ ගෲප් වර්ක් එකක් විදිහට කරන එක ගෲප් වර්ක් එකක් විදිහට කරන්නේ මේක තමයි ඔයගොල්ලන්ගේ ෆයිනල් අසයින්මන්ට් එක. මේක තමයි ඔයාට සර්ටිෆිකට් එක ඉෂු කරන්න අපි මැනේජ්මන්ට් එකට මේක සබ්මිට් කරන්න ඕනි. මේක සති 3ක් යනවා. මේ 21 වෙනි දවසේ ඉඳලා අපි 21 වෙනි දවසේ අපි මේක පැය ගණනාවක් අපි සාකච්ඡා කරනවා. මුල ඉඳලා මම උදේ ඉඳලා මම මේක ඉවර වෙනකම් ඕගොල්ලන් එක්ක සාකච්ඡා කරලා අපි අපේට කන්වීනියන් දවසක් දාගන්නේ. ඕගොල්ලන් එක්ක කතා කරලා අපිත් එක්ක කතා කරලා හරි පහසු දවසක් උදේ ඉඳලා හවස වෙනකම් දාගන්නේ. දාගෙන මේ ගෲප් වර්ක් එකේ මම ගෲප් බෙදලා ගෲප් වලට මේ සම්පූර්ණයෙන් ප්‍රඩ අපි දුමු උදාහරණයක් වශයෙන් ගම්මිරිස් අපි ඕගොල්ලන්ගෙන්ම අහනවා ඕගොල්ලන්ට ඕන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ගම්මිරිස් වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, ගාමන්ට්ස් වෙන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක අඳුනගෙන ඔයා ඒ ප්‍රොඩක්ට් එකට අදාළ සම්පූර්ණ ප්ලෑන් එක ඔයා හදනවා. ඔයා තනියම නෙමෙයි හදන්නේ, ඔයාගේ ගෲප් එකේ කට්ටියත් එක්ක. මෙතෙන්දි භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. දෙමළෙන් නැතුව සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් පුරවලෙවන්න. පුරවලා සම්පූර්ණ දායකත්වය ඔයාට දුන්නට පස්සේ අපි මේ ගෲප් එකේ හැම දෙනාම හදපු ඒ කියන්නේ ටීම් එකක් ගෲප් වර්ක් එකක්නේ.
ගරුප් පහක් නම් මේ ගරුප් පහ හදපු ප්‍රොජෙක්ට් පහම සියලුම ස්ටඩන්ස්ලා අතර බෙදලා දෙනවා. ඔයගලන්ට පුළුල් දැනුමක් වෙනවා. මේ 21 වෙනි දවසේ ලබා දෙන assignment එක group work එක අපි දෙනවා සති 3ක් ඔයාට submit කරන්න. එතකොට සති 3ක් ඔයා මේ group work එක කරනවා. ඔයගලන්ගේ group වල WhatsApp group වෙනම හදාගෙන ඔයාගේ යාළුවා කවුද, ඔයාගේ group එකේ ඉන්නේ කවුද, ඒ sannivedana පහසුකම් සියල්ල දීලා 24 වෙනි සතියේදී ඔයගලන් ඒක submit කරාට පස්සේ ඔයාට වටිනා සහතිකයක් ලැබෙනවා. ඉතින් මේක තමයි වැඩසටහනේ අපි සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් ඔයාට chat box එකට දාන්න පුළුවන්. මේක තමයි සමස්ත වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ. මොකද ගොඩාක් ආයතනවල මේ වැඩසටහන් කරන්නේ අපනයන ක්‍රියාපටි පාටියේ විතරයි. ඇතනම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක මම දේශන කරලා තියෙනවා. ඔයා මගේ රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන් මම ඉදන්නේ 150කට වඩා ඇති. ඒ වගේම YouTube එකේ විවිධ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ YouTube නාලිකා විස් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන සනත් බණ්ඩාර හිරත් කියලා ගහන්න Google එකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඒ ගොඩක් තැන්වලදී අපි වැඩසටහන් කරලා තියෙනවා. හැබැයි මේ වැඩසටහන අපනයන කරුවන් බිහි කිරීම සඳහාම කළ දෙන්නේ. මොකද ඒ වගේ තැන්වලදී අපිට කරන්න බැ විශාල පිරිවැයක් මේකට යනවා. මේ පිරිවැය ආවරණය කරගනිමින් ලංකාවේ ඉන්න විශිෂ්ටතම දේශක මඩුල්ලක් ගෙන්නලා එක තැනකදී ඉතාම අඩු මුදලකට තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට chat box එකට දාන්න පුළුවන්. ගැටලු නෑ වගේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිට එවන්න. ඒ වගේම තමයි අපේ මිස්ටර් පුෂ්ප කුමාර් ඉන්නව නේද මීට් එකේ? ඔව්, ටයිම් ටේබල් එක ගෲප් එකට දෙන්න කියලා තියෙනවා. අපි ටයිම් ටේබල් එක ගැන කතා කරමු. ඇත්තටම මේ ටයිම් ටේබල් එක මම ඇත්තටම ගෲප් එකට දාන්නම්. ඔව්, ඒ සියල්ල ගැන අපි කෝස් වී එක ගැන අහලා තියෙනවා. මිස්ටර් ගාමිණී කතා කරාවේ මේ මිස්ටර් පුෂ්ප කුමාර කතා කරාය ගැන. මිස්ටර් පුෂ්ප කුමාර ඉන්නව නේද? ඔව්, කෝස් එක රෙජිස්ටර් වෙන එක ගැන කතා කරලා තියෙනවා. විනාඩියක් දෙන්න මිස්ටර් පුෂ්ප කුමාර කතා කරයි. විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න මිස්ටර් පුෂ්ප කුමාර කතා කරාවේ. විනාඩියක් දෙන්න. මිස්ටර් පුෂ්ප කුමාර ඇහෙනව නේද මාව? අපම ගැන ස්තුතියි අපේ කනත් බණ්ඩාර දේශකතුමාට. මම හිතනවා ඔයගොල්ලන්ට අදහසක් එන්න ඇති මේ පාඨමාලාව කොහොමද සිදු වෙන්නේ, ඒ වැදගත්කම, ඒ අවසානයේ ඔබලට මොනවද ලැබෙන්නේ, ඔබ ගෙවන වටිනාකමට හොඳ ප්‍රතිලාභයක් ලැබෙයිද, ඒ සම්බන්ධව මනා පැහැදිලි කිරීමක් කරා අපේ සනත් බණ්ඩාර දේශකතුමා. ඉතින් මම හිතනවා දැන් ඔගොල්ලෝ මේ පාඨමාලාවේ ඉදිරියේදී ඔබ කුමක් කරાવી නැත්නම් මේ කරනවාද නැත්නම් මේක වැදගත්ද නැද්ද කියලා දැන් ඉතින් ඒ අනුව අපි මේ පාඨමාලාව මාස තුනක් විදිහට තමයි සාහිත්‍ය පත්‍ර පාඨමාලාව විදිහට තමයි
ලබා දෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අපි මෙහෙමවා කිව්වා වගේ දවස් 100කට ප්‍රෝග්‍රෑම් වලට ලබා දෙන තාම අඩු වටිනාකමක් කියන්නේ අපි රුපියල් 24000 මේක මේ මුදල ඔබලා එකවර ගෙවනවා නම් අපි රුපියල් 24000යි. හැබැයි ඒක වාරික දෙකකට ගෙවන්න පුළුවන්. හැබැයි එතකොට ඔබලා රුපියල් 12500 වගේ තොට රුපියල් 1000ක් වැඩි වෙනවා. එතකොට 12500 වගේ වාරික දෙකකින් මෙතනදී ඇත්තටම වාටික දෙක ගෙවලා 500ක් ගෙවලා මේක කෝඩිනේටර් විදිහට ශාමලින් කියන අයත් එක්ක කතා කරලා ඔයාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිස්ටර් පුෂ්පකුමාර පොඩ්ඩක් ක්ලියර් නැහැ කියනවා, මම ඒ ටික කියන්න දෙනවා. හෙලෝ මිස්ටර් පුෂ්පකුමාර, මම කියන්න දෙයක මේ ටික ක්ලියර් නැහැ කියනවා. සිග්නල් පොඩි දැන් ඇහෙනවද? ආයිත් මම නැවත වතාවක් කියන්නම්. ඇත්තට මේ පාඨමාලාවට අපි 24000ක් වගේ මුදලක් තමයි අපි වලට ලබා දෙන්නේ. පුෂ්පකුමාර පොඩ්ඩක් ක්ලියර් නැහැ, මම ඒ ටික කතා කරන්න කමන්නද මිස්ටර් පුෂ්පකුමාර? පාඨමාලා සම්බන්ධ වෙන්න පුළුවන්, රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට අපිට ගෙමක් කරොත් හරි පැහැදිලි කිරීමක් කරන්න. මම කමන්න නැද්ද මිස්ටර් පුෂ්පකුමාර ඒ ටික කිව්වට? මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. චුට්ටක් අනේ වෙරි සොරි, ඒක ඇත්තට මිස්ටර් පුෂ්පකුමාර තමයි ඒ ටික මේක බාරව කටයුතු කරන්නේ. මම මේ කියන්නේ ලෙක්චරින් විතරයි කරන්නේ, නමුත් මම මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න, මොකද ඔයගොල්ලන්ට සිග්නල් නැති නිසා ප්‍රශ්නයක් තියෙන හින්දා. එතකොට මිස පුෂ්පකුමාර කියපු විදිහට ඒක මාස 3ක වැඩසටහනක්. ඇත්තටම අපි විශාල පිරිවැයක් දරනවා මේකට. එතකොට ඔබ හොයලා බලන්න, හොයලා බලන්න ඇත්ත ලංකාවේ විශාල වශයෙන් මේ මොකක්ද මේ කෝස් ෆී එක ගත්තොත් එහෙම දවස් 24ක කෝස් එකක් නෑ. රාජ්‍යංශක ගත්තත් මේ ගත්තත් මාස 3ක කෝස් එකද එක්කෝ සෙනසුරාදා එක්කෝ ඉරිදා විතරයි තියෙන්නේ. නමුත් මේකෙදි සෙනසුරාදා ඉරිදා දවස් දෙකම තියෙනවා. හැබැයි මේක තියෙන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ සෙනසුරාදා දැන් ගොඩක් වෙලාට ෂෙඩියුල් කරලා තියෙන්නේ හවස 6 හමාර ඉඳලා රෑ 9 හමාර දක්වා පැය 3ක් සෙනසුරාදා දවසේ. සෙනසුරාදා දවසේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ෆ්ලෙක්සිබල් ටයිම් එකක් දාගන්න පුළුවන්. කතා කරලා 7 ඉඳලා 10 වෙනකන් වුණත් පුළුවන් සෙනසුරාදා දවසේ. ඊට අමතරව ඉරිදා දවසේ 6 හමාර 9 හමාර තමයි දාලා තියෙන්නේ. යම්කිසි ආකාරයකින් ඕගොල්ලන්ට එන්න බැරි නම් මේ මේකට මේ ඔයාට LMS එකට ලොග් වෙලා බලන්න පුළුවන්. නමුත් ඔයාට ආවොත් يعني ෆිසිකල් එන එක තමයි, මේ ෆිසිකල් කියන්නේ ලයිව් වෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද ලෙක්චර් එක කතා කරන්න පුළුවන් ඔයාට. අපි දැන් අද ඇත්තටම වගේ නෙමෙයි ඔයගොල්ලන්ට මේ සම්පූර්ණයෙන් කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. චැට් බොක්ස් එක නෙමෙයි මේ ස්පීකර්ස් වලින්ම කතා කරලා ඔයගලගේ ප්‍රශ්න අහන්න පුළුවන්. Q&A session එකක් තියෙනවා. එතකොට ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඕගොල්ලන්. රෙකෝඩින් එක අහනවට වඩා ඇත්තටම කලින් බැජ් එකත් රෙකෝඩින් එකට එනවා ප්‍රමාණය වැඩි වුණා ඒගොල්ලන් අර මේක. නමුත් ඒක අපි පොඩ්ඩක් කිව්වේ මේ පුළුවන් තරම් ස්ට්‍රික්ට්ලිම ලයිව් අහපුවාම ඔයගලන්ට ඒ නොලෙජ් එක එනවා. ඒක තමයි. එතකොට දේ මේ ඒ ඔගලන් අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි මිස්ටර් පුෂ්පකුමාර ඇත්තට මේක කියන්න ඕන එකක්. මම මේක මේ එක්ස්ප්ලেইন කරන්නේ ඔයගලගේ සිග්නල් පොඩි පිෂු එකක් වගේ මට තේරෙන නිසා. ඒ කියන්නේ කෝස් ෆී එක 24000 24000ක් වෙනවා මාස 3ටම. හැබැයි ඇත්තටම අවම ගානකට මේක මේ කෝස්ට් එකෙන් වගේ තමයි කරන්නේ. 24000ක් කියලා කියන්නේ මාස 3ටම. හැබැයි මෙතෙන්දී අපිට පිරිවැයේ ගැටලුවක් වෙන හින්දා, මොකද මේකේ ඇඩ්මිෂන් ෆී එකක් නැතුව තමයි මේ කෝස් එක කරන්නේ. ගොඩක් තැන්වල ඇඩ්මිෂන් ෆී එකක් ගන්නවා, නමුත් ඇඩ්මිෂන් ෆී එකක් නැතුව තමයි කෝස් එක කරන්නේ. එතකොට ඊට අමතරව වාරික වශයෙන් ගෙවනවා නම්, අතරම් වාරික වශයෙන් ගෙවනවා නම් ඒකේ ගැටලුවක් වෙනවා කියලා මිස්ටර් පුෂ්පකුමාර කිව්වේ. මේ
එතකොට වාරික දෙකකට ගියොත් රුපියල් 1000ක වැඩිවීමක් වෙනවා 12500 ගානේ වාරික දෙකකින් ගෙවන්න පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට කෝස් ෆී එක 25000ක් බවට පත් වෙනවා. යම් කිසි අයෙකුට ගැටලුවක් තියෙනවා නම් කෝස් ෆී එක ගෙවා ගන්න අපහසු ප්‍රශ්නයක් තිබිලා මොනවා හරි වාරික දෙක කියන එක කියන්නේ දෙක කියන එක සාධාරණයි. යම් අයරකින් 3කට වගේ යන්න ඕන නම් ඔයාට විශේෂ අපි මැනේජ්මන්ට් එකට ඒක යවන්න මම අපි කතා කරන්නම් ඒක පොඩ්ඩක් විශේෂ ඉල්ලීමක් කරනවා නම් ඔයා දැකලා ඇති අපේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔෆිෂියල් ඊමේල් එක info@ විශේෂයෙන් තියෙන info@ එක වෙබ්සයිට් එකක info@ ඔයාට මේකේ ඇති කන්ටැක්ට් ඩීටේල්ස් වල කොහරි info@ ඇති මම දැක්ක කොහරි තියෙනවා මේ තියෙන්නේ info@pathexport.com කියන වෙබ්සයිට් එකට ඊමේල් මේ වෙබ්සයිට් එක නෙමෙයි ඔෆිෂියල් ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. ඊමේල් එකක් දැම්මට පස්සේ ඒක කන්සිඩර් කරાવી යම්කිසි ආකාරයකින් තව වාරික මේ දෙකකට යන්න අමාරු විදිහට 3ක් වගේ යන්න ඕන නම් ඒක විශේෂ අවසරයක් අපිට ගන්න ඕන. එතකොට සමහර ලාවට ගාණ තව චුට්ටක් වෙනස් වේවි. මොකද මේක මේ කොස්ට් එකට වගේ තමයි රන් කරන්නේ මැනේජ්මන්ට් එක. ඒ නිසා ඒක බලලා කියන්න. නමුත් ප්‍රධාන වශයෙන් ඒගොල්ලන් තීරණය කරලා තියෙන එක වාරිකයකට ගෙවුවොත් 24000ක් කෝස් ෆී එක වෙනවා. වාරික දෙකෙන් ගෙවුවොත් මේක 12500 ගානේ මාස දෙකකින් ගෙවන්න පුළුවන් කියලා. එතකොට ඔයාට කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම මිස් ශාමලි මේ ඔගොල්ලන්ට ගෲප් එකට දාවි. මේ කන්ටැක්ට් ඩීටේල්ස් මේ මොකද්ද ඒකට කියන්නේ මේ account details, account details දායි මිස් ශාමලි. එතකොට ඒ account details දැම්මට පස්සේ ඒ account detail දාලා ඔයගොල්ලන් ඩිපොසිට් කරද්දි අනිවාර්යයෙන්ම ඔයාට මෙහි රෙජිස්ටර් කරලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙනවා. ඔයාගේ නම ඒ කියන්නේ ඒ ඔයාලා ස්ලිප් එකක් වශයෙන් මේ බැංක් එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ඒකේ ස්ක්‍රීන් ෂොට් එක එවන්න පුළුවන්. හැබැයි කොහොම එව්වත් රෙෆරන්ස් වල ඔයාගේ WhatsApp නම්බර් එක සඳහන් කරන්න. රෙෆරන්ස් වල ඔයාගේ WhatsApp නම්බර් එක සඳහන් කරන්න. WhatsApp නම්බර් එක රෙෆරන්ස් වල මතක් ඇතුව රෙෆරන්ස් වල WhatsApp නම්බර් එක ගහන්න. ඔයාගේ අනිත් ඩීටේල් උත් ඔයාගේ නමත් සඳහන්. එතකොට ඔයා මේ ස්ක්‍රීන් ෂොට් එක ගහලා එවද්දි ඔයාගේ නමත් එක්ක එවන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ ඔෆිෂියල් ඊමේල් එකට ඇටච් කරන්න ඔයාගේ පේමන්ට් ඩීට මේ දාපු ටික ඇටච් කරලා එවන්න. එතකොට මේ ශාමලි ඔයගොල්ලන්ව කන්ටැක්ට් කරලා ඔයගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් දීලා ඒ අදාළ ටයිම් ටේබල් එක දානවා. රයිට්. හරි නේද මිස්ටර් මේ පුෂ්පකුමාර? ටික මම කිව්වේ පොඩ්ඩක් සිග්නල් ඉෂුව එක නිසා. රයිට්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මිස්ටර් පුෂ්පකුමාරත් ඉන්නවා මම හිතන්නේ. ඔව් මිස්ටර් පුෂ්පකුමාරත් ඉන්නවා. පුළුවන් can pay online transfer to the account කියලා තියෙනවා. මේ මේ online transfer කරන්න පුළුවන්. ඒකේ screenshot එක අනිවාර්යෙන්ම screenshot එකක් ගහලා මිස්ටර් මේ කවුද මිස් ශාමලිගේ ගාව තමයි මිස් ශාමලි තමයි එතන ඉන්නේ. මේ මිස් ඒ මිස් තමයි එතන මේ හොට්ලයින් එක තියාගෙන ඉන්නේ. ඒ මිස්ට ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවන්න. මෙන්න මේ නම මේක කෝස් එක දැනට අපේ තාමර මොකක්ද මේ මැලේසියාව සහ සිංගප්පූරු කියන රටවල් දෙකත් එක කතා කරගෙන යනවා විදේශීය විශ්වවිද්‍යාලයක පාඨමාලාවක්. ඒක තාම පටන්ගෙන නැහැ. ඒ නිසා ඔයා ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කෝස් එක තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඔන්ටර්ප්‍රනර්ෂිප් කෝස් එක අපේ පරණ එක ඉවරයි. ඒ නිසා මේ දවස්වල ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මිස් ශාමලීට කෝස් එකේ නම දැම්මොත් වඩා වටිනවා. එක්ස්පෝර්ට් මැනේජ්මන්ට් කෝස්. ඒ නැතත් ප්‍රශ්නයක් නැහැ. අර විදිහට ස්ක්‍රීන් ෂොට් එක ගහලා ඔයාගේ නම දාලා එවන්න. අනිවාර්යයෙන්ම WhatsApp නම්බර් එක රෙෆරන්ස් වලට දාන්න. WhatsApp ඔයාගේ WhatsApp නම්බර් එක රෙෆරන්ස් වලට අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්න. ඊට පස්සේ ඔයාට ඒ නම්බර් එකට WhatsApp එකේදී මේ WhatsApp එකෙන් වෙරිෆයි කරගයි අවශ්‍ය ඩීටේල්ස් තියෙනවා නම්. රයිට්. තව මොනවාද තියෙන ප්‍රශ්න තියෙන්නේ? ගැටලු මොනවා හරි තියෙනවා නම් මිස්ටර් පුෂ්පකුමාර තින්නවා මම හිතන්නේ ලයින් එකේ ඉන්නවා. එතකොට එනිසා කතා කරන්න පුළුවන්. ඇදර මම මේකේ ලෙක්චර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් ඒකේ වැඩ කරන්නේ එක්ස්පෝර්ට් ප්‍රොසීඩියර් එක ගැන විතරයි.
අපි මට මිස්ටර් පුෂ්පකුමාර් කතා කරේ. අපිට ඔගලන්ට මොනවා හරි කතා කරන්න තියෙනවා නම් මියුට් කරන්න කොහොමද කියන ප්‍රශ්න මම දන්නේ නැහැ. මේක මේ සෙටින්ස් මම හිතන්නේ IT යුනිට් එකෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට අන්මියුට් කරන්න කොහොමද ඔගලන්ට කතා කරන්න මම චාන්ස් එක දෙන්නම් කියලා බැලුවේ. මේක මේ අන්මියුට් කරන විදිහ මියුට් ඕල් කියලා දාන්න පුළුවන්. ඔයාට මං හිතන්නේ මේ දැන් නම් පුළුවන් ඕන එක්කෙනෙකුට කතා කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මේකත් අර මියුට් එක ඔබලා තියෙන මොකද ප්‍රසන්ටේෂන් එක යද්දි ගැටලුවක් වෙයි කියේ. මේ කියන්නේ කවුරු හරි කතා කරොත් වටපිටාවේ සද්ද ඇහුනොත් අනිත් අයට බාධාවක් වෙයි කියන හින්දා තමයි මියුට් කරලා තියෙන්නේ. මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් ඔයගලන් අහන්න පුළුවන්. හෙලෝ ඔව් හෙලෝ කැන් සර්, කවදද පටන් ගන්න එතකොට? ලබන සතියේ සෙනසුරාදා ඉඳලා තමයි කෝස් එක පටන් ගන්නෙ. ලබන සතියේ සෙනසුරාදා තමයි ෆස්ට් සෙෂන් එක තියෙන්නේ. එතකොට ඔගලන් සම්බන්ධ වෙනවා නම් අර මිස්ටර් පුෂ්පකුමාර කිව්වාගේ පාර්ට් පේමන්ට් එකක් කරලා ඔගලන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිස් ශාමලිව කන්ටැක්ට් කරන්න ඒගොල්ලන් කියයි. account detail උත් ඒගොල්ලන් දායි. ලබන සෙනසුරාදා තමයි පටන් ගන්න තියෙන්නේ. මේ අහලා තියෙනවා is it possible to conduct the program 7 AM on Saturday and Sunday. අපි අවුලක් නැහැ. ඔගලන්ගේ හැකියාවන් අපි කියන්නේ ඔගලන්ට පුළුවන් වෙලාව තමයි අපි ඒක දාන්නේ. ප්‍රශ්නයක් නැහැ. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි වෙලාව අනිත් අයටත් එක්ක බලලා පුළුවන් වෙලාව දාමු. 7:10 වඩා හොඳයි කියලා මට හිතෙනවා සර්. හරි. 7:10 අපි කරමු. අනිත් අයටත් ඒ වෙලාව හොඳ නම් ප්‍රශ්නයක් නැහැ කරමු. වෙලාව එහාට ගියාට ප්‍රශ්නයක් නැහැ, හරියට ගන්නේ නැතුව. ඔව් අතන ගොඩක් ප්‍රශ්න තියෙනේ. අපි කලින් බැච් එකේ කට්ටිය කිව්වා ඉරිදා ගොඩක් රෑ වෙනකම් කරන්න එපා, සඳුදා යන්න ඕනි දුර වැඩ කරන තැන්. කොළඹ يعني කොළඹින් ඔව් පිට කට්ටිය කොළඹට යනවා වගේ නිසා ගොඩක් ගියපාර බැච් එකේ කට්ටියගේ රික්වෙස්ට් එක තිබ්බේ ඒකයි. ඒකයි ඔහොම දාලා තියෙන්නේ. ගියපාර බැච් එක රෑ 10ට නවත්තන්න කියලා තමයි ගොඩක් වෙලාවට කිව්වේ. අපි අපේ ටයිම් ටේබල් එක සමහර වෙලාවට පැය 3ක් යන්නේ නැතුව සමහර කට්ටිය අපි දෙකකින් ඉවර කරන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. වගේ වෙලාවලුත් සමහරලාට පොඩි පොඩි සෙෂන්ස් එයි අපිට. ඒ කියන්නේ සමහර ලෙක්චරර්ස් ලාගේ ඒවා. එතකොට අපිට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් අර කට්ටියගේ සෙනසුරාදාට වඩා ඉරිදා තමයි මේ. ඉරිදා රෑ වුණාම සඳ නැගිටින්න අමාරුයි කියලා කිව්වා ගොඩක් අය. ඒකයි අපි ඒ ටයිම් එක හිතුවේ. අපි ගෲප් එකේ කතා කරගමු. අපි පේමන්ට් කරාට පස්සේ එතන කට්ටිය වෙනම ගෲප් එකක් මේ ශාමලිය හදයි. අපි ගෲප් එකේ කතා කරලා ඒගොල්ලෝ ඒ ෆ්ලෙක්සිබල් ටයිම් එක දාගමු. ප්‍රශ්නයක් ආ නැහැ. එහෙම හරි සර්, එහෙම හොඳයි, එහෙම හොඳයි. Thank you very much. තව ගැටලු මොනවා හරි තියෙනවද? ඔයාලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවා හරි. එතකොට සර් මේ යකඩ සම්බන්ධව අපි මොනවහරි දෙයක් පිටරටට අපි එක්ස්පෝර්ට් කරනවා නම් එතකොට එහෙම දේවල් අපිට කරන්න පුළුවන්ද? යකඩ සම්බන්ධව දේවල් අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද? බලන්න ඔය ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් වල මාකට් රික්වයර්මන්ට්ස් එක සර්ටිෆිකේෂන් උයි ගැන එනවා මිස් කෙනෙක්. එයා ලංකාවේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් ගැන ඉන්න එක්ස්පර්ට්ම කෙනෙක්. එයා කන්සල්ටන්ට් කෙනෙක්. එයාගෙන් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කියන්නේ යකඩ වගේ දෙයක් අපනයනය කරද්දී ලොකු ගැටලුවක් අපිට මතුවෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ලී වර්ග තමයි අපනයනය කරද්දී මම එක්ස්පෝර්ට් ප්‍රොසීඩියර් එකේදී ඔයාලට කියලා දෙනවා කොහොමදත්. වැඩිපුර ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් එකේදී ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් එක කරන ඒ මිස් කෙනෙක් ඉන්නේ. එයා ඒ සෙක්ට එකේ අවුරුදු 15ක්ම පරණ කන්සල්ටන්ට් කෙනෙක් මේ ඉන්ඩස්ට්‍රියල්. එතකොට කතා කරේ ඔයාට යකඩ වගේ දෙයක් අපනයනය කරද්දී ප්‍රශ්නයක් නැහැ. මොකක්ද ගැටලුව කියලා කවුරු හරි කිව්වද එහෙම කිසිම ගැටලුවක් වෙන්න විදියක් නැහැ. ප්‍රොඩක්ට් ඒ එක කියන්නේ මොකද? යකඩ සම්බන්ධව මොන හරි අපි දැන් එක එක කරන නිර්මාණ කරද්දී ඒවට ඔව් මේ ලොකු ඉල්ලුමක් නැහැ කියන තැන ගොඩක් තැන්වලදී ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ නිසා වෙන තමයි මෙතුම චුට්ටක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යකඩ වලින් නිර්මාණ දැන් මොන වගේ නිර්මාණයක්ද කියන්නේ? ඔබතුමා මට නිකන් එකපාරටම ඔලුවට ආවේ කරාමු දෙකක් හදනවා වගේ දෙයක්ද ඔය කියන්නේ? නෑ, අපි හිතමුකෝ අයින් කරන යකඩ වලින් මොකක් හරි අපි ගෙදරට තියාගන්න පුළුවන් දෙයක් හෝ එහෙම නැත්නම් මොන මොන වගේ හරි අපි දෙයක්ද? උදාහරණයක් වශයෙන් ඒ මට කියන්නේ කියන්න. මම උදාහරණ කරනවා, මම
වාහනයක් හදනවා කියන්නකෝ. ඒ කියන්නේ හරි සාමාන්‍යයෙන් ගෙදර මේ ලස්සන තියන්න පුළුවන් ඇන්ටික් විදිහේ වාහනයක් හදනවා, අයින් කරන හරි යකඩ හරි කොටස් වලින්. හරි දැන් හරි ඒ වගේ දෙයකට කොහොමද මාකට් එකක් තියෙනවද ඒ කියන්නේ අපි කියන්නේ. එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොඩක්ට් වයිස් අපි බලනවට වඩා අර වගේ තර්කානුකූලව අපි ඇනලයිස් කරලා බලන්න ඕනි. අපිට වාට ඒක කෝස් එකට ආවට පස්සේ තේරෙවි ප්‍රොඩක්ට් වයිස් ඇනලයිස් කරලා බලනවා. දැන් අපිට මාකට් එකක් තියෙනවද නැද්ද කියලා ප්‍රොඩක්ට් එක තීරණය කරලා අපිට හිතලා කියන්න බෑ. ඒවට අවශ්‍ය දත්ත තොරතුරු එකතු කරලා අධ්‍යයනය කරලා මේකට වඩාත් හොඳයිද කියලා බලලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ආ මේක හොඳ මේ ප්‍රොඩක්ට් එකෙන් මාකට් එක අල්ලන්න පුළුවන් කියලා. අපි දැන් හිතුමතේට ඒක තීරණය කරන්නේ අපි දැන් අපි පෙන්වුව ITC එකේ potential trade potential map එක වගේ. හැබැයි අපිට මේ වගේ product එක කරනකොට දැන් අපි උදාහරණයක් වශයෙන් අත්කම් නිෂ්පාදනයක් කරනකොට ඒවා market කරන ක්‍රම තියෙනවා. දැන් ඒ වගේ නිෂ්පාදනයක් අපිට market කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ලෝකේ අත්කම් නිෂ්පාදන අතරින් අංක එකේම ඉන්න රට තමයි පිලිපීනය කියලා කියන්නේ. පිලිපීනයේ 75% විතර අත්කම් නිර්මාණ වලින් යන්නේ ඇමරිකාවට. එතකොට ඒගොල්ලන් ඒ නිර්මාණය සම්බන්ධයෙන් ස්ටෝරි එකක් තමයි ඩිවලප් කරන්නේ. ඒ කියන්නේ කතාවක්. මේ ස්ටෝරිය තමයි යා ප්‍රමෝට් කරන්නේ. ඒ කියන්නේ අතින් හදපු නිෂ්පාදනයක්. එතකොට මේ අතින් හදපු නිෂ්පාදනය හින්දා තමයි මේ වටිනාකම එන්නේ. ඇත්තටම මේ අතින් හදන නිර්මාණයට වඩා මැෂින් එකෙන් හදන එක ලස්සන වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට වටිනාකමක් දෙන්නේ ස්ටෝරි එකක් ඩිවලප් කරනවා. මේ අහිංසක දුගී දුප්පත් කට්ටිය මේකෙන් යැපෙනවා. ඒ වගේම තමයි මේ අතින් හදන හින්දා තමයි මේක හරි හරි ගානටම අපි මලක් හැදුවොත් එක මලක අඟල් පහක් තියෙනවනේ අනිත් එකේ අඟල් හතරහමාරක් වෙන්නේ අතින් හදපු ඉඳන්. ඒතකොට ඒකට වැලියු එකක් ලැබෙන්නේ. හැබැයි ලස්සන වෙනුවෙන් නෙමෙයි මේවා විකුණන්නේ. අන්නේ ස්ටෝරි කතන්දරේ තමයි මාකට් කරන්නේ. ඒ වගේ ස්ට්‍රැටජිස් තියෙනවා. අපි ඉස්සරහදී අපි කතා කරමු ක්ලාස් රූම් එකේ කොහොමද ඒ වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න කියලා. විශේෂයෙන් එක්ස්පෝර්ට් කෙනෙක් මම බලන්නම් ඕගලන්ට. අපි තාම එක්ස්පෝර්ටර්ස්ලා ගොඩක් දෙනෙක් ඉන්නවා. මොන වර්ගයේ එක්ස්පෝර්ට් කෙනෙක්ද? දැන් අත්කම් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඕනනම් එක්ස්පෝර්ට් කෙනෙක් අපේ සෙෂන් එකට දෙන්නෙක් ගේන්න බෑ. ඔගොල්ලන් එක්ක කතා කරලා ගේන්නේ මොන සෙක්ටර් එකේද ඕන කියලා. ගොඩක් වෙලාට ඉන්න සෙක්ටර්ස් ඒ කියන්නේ අවේලබල්. ඒගොල්ලන් කැමති වෙන්නත් එපා. ඒගොල්ලන් එක්ක කතා කරලා ආහාර නිෂ්පාදනද එහෙම නැත්නම් අත්කම් නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් කරන ඒ මොන ශේෂ්ත්‍රයක අපනයන කරුවෙක්ද ඔයාලට මේ සෙෂන් එක අවසානයේ ගේන්න ඕන. ඔයාලට අත්දැකීම් ගන්න කියන එක අපි කියලා එතකොට දෙනවා. සර් මේ ඔව් අපිට දැන් මට අවශ්‍ය කෙනාද එක්කෙනෙක් හම්බෙන්නේ එහෙමද? අපනයන කරුද නෑ. දැන් මෙහෙමයි, අපනයනකරු එක්ක ගෙන්නන්නේ වෙන මොනවටවත් නෙමෙයි. අපනයනකරු ගෙන්නන්නේ මේ අපනයනය කරන ක්‍රමවේදය, මේ මාකට් එක, මේ සියල්ල ගැන අවබෝධයක් ඔයාට ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි, මේ මාකට් එක හැසිරීම පිළිබඳව දැනන්න ඔයාට ඇති වෙන ප්‍රශ්න ටික විසඳගන්න. එතකොට මෙතන අපි හිතමු 20ක් ඇවිල්ලා ඉන්නවා නම් මේ එක්ස්පෝර්ටර්ස්ලා 20ක් ගේන්න බෑ. එතකොට අපි ඔයගොල්ලන්ගෙන් කතා කරලා අහනවා එක එක්ස්පෝර්ට් කෙනෙක් තමයි එදා ගේන්නේ. එතකොට එයා මොන ජාති එක්ස්පෝර්ට් කෙනෙක් වුණත් එයා හොයාගත්ත උපක්‍රම ගැන කතා කරන්න ඔයාලට දැනුම ලබා ගන්න පුළුවන්. රයිට්. අපි චුට්ටක් මම හිතන්නේ සෙෂන් එක ඉවර වෙන්න ළඟයි. අත හමාරට මම හිතන්නේ අනිත් මීටින් එකට ෂෙඩියුල් කරලා තියෙනවා මේගොල්ලන්. වෙන ගැටලු මොන හරි තියෙනවද? හරි, මම හිතන්නේ සියලු දෙනාටම තියෙන ප්‍රශ්න යම් ප්‍රමාණයකට විතර හම්බුණා. ඉතින් එහෙනම් අපි ඔගොල්ලෝ අර විදිහට මාව ඇහෙනවා හිට කියලා මම හිතනවා. අර විදිහට අපි ලියාපදිංචි වෙලා ලබන සතියේ ඉඳන් අපි පාඨමාලාව පටන් ගන්නවා. එතකොට ඔබලට පුළුවන් ශ්‍යාමලීව කන්ටැක්ට් කරලා ඔයාලගේ ඩීටේල්ස් ටික දාලා දාන දෙන්න. ලියාපදිංචි අරගෙන මෙව පාඨමාලාවට සම්බන්ධ වෙන්න වැඩිදුර තොරතුරු තියනවා නම් අපි කතා කරන්න හොට්ලයින් නම්බර් එකට අපි ඕගොල්ලෝගෙන් වැඩි සිද්ධ අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඉතින් එහෙනම් මේ පාඨමාලාව සම්බන්ධයෙන් අපි අද ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් සියලු දෙනාටම සුභ රාත්‍රියක්.